ආයිබං කියලා ටෙක් කතා 140 වැඩසටහනට මම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග. මම බුද්ධික. අදත් බුද්ධික අර අපේ වීඩියෝ වෙනද අපි මේ අර අපිට හදා දීපු එකක් තියෙනවානේ මේ ටෙක් කතා පටන් ගන්නකොට දාන්න. ඒක දාලානේ පටන් ගන්න. අද ඒකත් නැහැ. පොඩි පොඩි අලවගයක් තියෙනවනේ. හැමදාම මම දැක්ක එකනේ දාගෙන හැමදාම ඔය කර කියලා ටෙක් කතාවට. ඒකට හේතුව තමයි මේ කවදක්වත් ටෙක් කතාව පටන් ගන්න ගැලින් කිසි දෙයක් හරිද නැද්ද කියලා බලන්නේ නැහැ නේද? ඒක ගැටලුවක් වෙන්නේ අන්තිම පැයේදී වගේ පැයේදීත් නේ අන්තිම පැය කාලේදී වගේ නේ ලැස්තිත් මේක මේ ප්‍රීවියු එකම ඔෆ් කරන්න දැනක් තියෙනවද දැන්නේ නෑ නේ මේක පේන්නේ නෑ ඔව් කමක් නෑ ඒක තියෙන්නේ ඒක ගැනේ ඔය හිතන් දැනන්නේ අද පළවෙනිම තැයි දිලෙම නේ ඔව් මේ කට්ටිය අපිට අරන කිව්වනේ පරක් වෙනකොට පොළු දිනනවා පොළු කියනක් දැන්නේ කියලා MP3 player පහක් දෙනවා නේද? ඔව්. දැකම නැති අය MP3 player පෙන්නන්න කියලා තියෙනවද? MP3 player එකක් පේන්නේ නැහැ. හරි, කමක් නැහැ. අපි ෆොටෝ එකක් දාලා දිනවනේ මේ ගිය සති post එකේ දානකොට. ඔව්. එහෙනම් අපි කට්ටියගේ නම් ටික විස්තරාත්මකව ඉසල බුද්ධික අපි දෙමු නේද මේ දුරම ඉඳන් අහන එක කියලා නේද? ඔව්. දෙවනි දුරමින් එක්කෙන කවුද බුද්ධික? බුද්ධික දුර බලාගත්තනේ. බුද්ධික වාගත්තා. දුරම ඉන්නේ. ඔව්. වැඩිම දුර ඉන්න එක්කෙනාට කලින් දුර ඉන්න එක්කෙනා තමයි පවිත්‍ර ධර්මප්‍රිය ලුණුගල ඉන්නේ කිලෝමීටර් 260ක් තියනලු කොළඹින්. කොළඹින්දලා. ඔව් මන්නේ නම් බුද්ධික. ඔව් Google Map එකේ තමයි මැනලා බැලුවේ. ඔව් මේ කොහොම හරි කවන්නේ. මේ චම්ලි මල්ලිට මොකක් හරි ලොකු අකරතැබ්බයක් වුණා මේ අපේ නැවතුණා සිලියෝ මේ හැමදාම මේ වැඩිය මං හොල්ලන්නේ නැතේ හිටියා නම් හොඳයි නේද? මේකද 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 iPad එක මේක. හරි කවන්නේ වීඩියෝ එක පොඩ්ඩක් ක්‍රෑෂ් වුණා මේ කට්ටිය අහන කෝ කියලා. හරි දැන් පේනවා. ඔන්න නම් පේනවා ඇති. පළවෙනියා ඇවිල්ලා මේ මුජිත මනෝරත්න. මොනරාගල ඉඳන්ලු අහන්නේ මොනරාගල ඉඳන් කිලෝමීටර 30ක් දුරලු ඉන්නේ. සම්පූර්ණ දුර තියෙනවා කිලෝමීටර 277. මේ සතුටින් නේද බුද්ධික ඉතින් ඒ මේ ඒ වගේ දුරකටත් ඉන්ටර්නෙට් තියෙනවා කියන්නේ. ඔව්. හැබැයි පිට රටක් ගත්තොත් කිලෝමීටර 277 කියන්නේ සාමාන්‍ය අර ඒගොල්ලන්ගේ මේ රටේ පොඩි නගර සීමාව වගේ. මුජිත මා හිතන්නේ මේ විස්තරේකුත් කියලා දෙනවා අහන විදිය ඩවුන්ලෝඩ් කරගෙන ඇහුවා ඉස්සර දැන් නම් 3G තියෙනවා හරි මොකක් හරි ඒ වගේ විස්තරයක්. ඔව්. කොහොම හරි මේ කට්ටිය ජැට් එක ඇහෙන්නේ නැහැ කියනවා අරවාමයා කියනවා. හැබැ අපි නම් ටෙස්ට් කරලා බලන ඔක්කොම වැඩ කරනවා ඉතින් ඒක නිසා කියන්න තියෙන්නේ ප්ලේයර් අරෝම චෙක් කරගන්න කියලා නේද බුදු. ඔව් ආයි මේ සවුන්ඩ් නැහැ කියලා කියන පොඩ්ඩක් එහෙම නොත් රිෆ්‍රෙෂ් කරලා ඒ වගේ බලන්න. ඔව් දැන් හැබැයි ඉතින් මේ කියන එකත් ඇහෙන්නේ නැතුව ඇති රිෆ්‍රෙෂ් කරන්න කියලා කිව්වට චැට් එකේ මොකක් හරි ගැවරන් ගන්නද චම්. ඔව් චම්ලිට බාර දෙමු චැට් එකේ ගහන්න මේ ඇත්තටම මේ පොඩ්ඩක් කර මේ ගොඩක් අය මේ හරියට අහන්න දන්නේ නැහැ මේ උඩ ප්ලේයර් එකේ එතන එහා පැත්තේ පොඩි බටන් එකක් තියෙන හැමතිස්සෙම රිෆ්‍රෙෂ් කියලා මේ මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒක ප්‍රෙස් කරපු ගමන් මේ රිෆ්‍රෙෂ් වෙන ප්ලේයර් එක විතර නැත්තම් වින්ඩෝස් එකේ ඉන්නවනම් ඕන වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකටත් එතන අර අනිත් යට තියෙන බටන් ෆ්ලික් කරාම අර මේ ෆ්ලෑෂ් වලින් මිදිලා මේ ඒ වගේ කරගන්න මේ පුළුවන් ඒ ඉතින් කට්ටියක් ඇහෙනවා කියන කට්ටියක් ඇහෙන්නේ නැහැ කියන මේ අපිට නම් ඇහෙනවා ෆෝන් එකේ හරි ඉතින් මගේ කටහන මට ආයෙ හෙනකොට නිකන් අවුල් වගේ. ඊළඟට හොඳම යෝජනා කරපු කට්ටිය නේද? ඔව්. ඒකට මේ කාලින් ඇත්තටම දැන් අපි කිව්වේ හොඳම යෝජනා වලට එකක් දෙනවා දුරම ඉඳලා අහන ඒවට එකක් දෙනවා කියලා. ගොඩක් කට්ටිය තමන් ඉන්න දුරත් කියලා යෝජනාත් එවලා දිනවා නේද? ඒ වගේ මේ හැමෝම වගේ මොනවා හරි යෝජනාවක් කරලා තියුණා මෙන්න මෙහෙම වෙනවා නම් හොඳයි ටෙක් කතා අපි කැමති මේ වගේ දේවල් දිනවට කියලා. ඒකෙනුත් මේ ටික අමාරුවෙන් තමයි අපි තෝරගත්තේ මොකද හැම එකම සලකලා බලලා ගොඩක් මහන්ති වෙලා ඒ එකම අර අපිට හිතෙන වැදගත්ම යෝජනා කියලා කරපු අයව තමයි තෝරගත්තේ එකම මේ අනිත් හැමෝම යෝජනාත් ගොඩක් හොඳයි ඉතින් අර ටෑග් ඉතින් හැමෝටම MP3
දෙන්න තිබුණ හොඳයි නේද? ඔව්. ඒ වුණාට ඉතින් අපි අර තෝරා ගැනීමක් කරන්න වෙනවනේ. ඒකින්ද අනිත් අයගේ යෝජනා නොසලකා හැරියා කියලා හිතන්න එපා. මේ ඉතින් අපි ඔය හැමෝම මේ අපිට ලිපිනේ උපයට අපි ස්තුති වන්ත වෙනවා නේද? ලිපිවල හැම කියන තෑගි නොදුන්නත් කමන්නේ නේද බුද්ධික? මේ පුළුවන් නම් අදහස් උදාස යන්න අපි හැමදෙස්සෙම ඒවා සමාලට ක්‍රියාත්මක කරන්න ගොඩක් කල් ගියත් කොහොම හරි දවසක නේද මේ අපිටත් එතකොට හොඳයි. ඊළඟ එක්කෙන තමයි තරිඳු රන්දික. අසිත පෙරේරා තරිඳු රන්දික කියන දෙන්න තමයි හොඳම යෝජනා කරේ. ඒක ඒගොල්ලන්ගේ කාලින් මේ ඒගොල්ලෝ ලියපු යෝජනාත් පොඩ්ඩක් කියමු කට්ටියට නේද? මේ අපි ගමු තරිඳු කියපු දේවල් මේ කිව්වොත් එහෙම තරිඳු කියලා දිනවා මේ හැම සතියකම මාතෘගාවක් අරගෙන කතා කරන්න කියලා. එක මාතෘගාවක් තෝරගෙන ඒක ගැන වැඩිපුර කතා කරලා ඊට පස්සේ ටික වෙලාවක් ප්‍රශ්න ගැන කතා කරන්න කියලා. ඒකත් හොඳ අදහසක් වෙන්නේ දගලින්ග. ඔව් දැන් ගොඩක් කරලා බුද්ධික ඕක මෙහෙමයි ඉතින්. අපි එක සැරයක් ඔයගේ මාතෘකාව කතා කරාම කට්ටියට පස්සේ කම්ප්ලේන් කරන්න නේද බුද්ධික? මේ අපි ප්‍රශ්න වලට chance එකක් දෙන්නේ නැහැ, මගේ ප්‍රශ්න කතා කරේ නැහැ කියලා තරහ වෙන කට්ටියක් ඉන්නවා. අද මේ පාරමගේ ප්‍රශ්නට උත්තර දුන්නේ නැහැ කියලා. අනිත් එක අපි දැන් ටෙක් කතා පටන් ගන්නකොට මුලින්ම අපේ අරමුණ උනේ ඒ වගේ දෙයක් නේ. ප්‍රශ්න තියෙන කට්ටියට මේ ඒවට ලේසින් උත්තර හොයලා දෙන එක. ඔව්. ඒත් ඉතින් අර දැන් ඩිමාන්ඩ් ගන්න අලුත් දේවල් දැනගන්න කැමති කට්ටිය වැඩි හින්දා මේ අපිටත් හිතෙනවා ඉතින් එහෙම මාතෘකාවක් ගැන කතා කරනවා නම් හොඳයි කියලා. බලමු ඉස්සරහට. එක්කම මේ තරිඳු කියලා තිනවා තව අර අපි කලින් දිනවනේ මේ ස්කයිප් වලින් ප්‍රශ්න අහන්න පුළුවන් කියලා. ඔව්. يعني ඕගොල්ලෝ කතා කරලා ඒ ස්කයිප් ID එකට රෙකෝඩ් වෙනවා ඒ කියන ප්‍රශ්නේ. ඔව්. ඒකම අපි තමර කට්ටිය කෝල් කරලා අපි නෑ කියලා ඔයලා ඉස්සේ දැස්සා. ඒ වගේ දිනන ඇත්තට ඒක ආපහු දාන්න කියලා තමයි මේ තරිඳු කියලා තින්නේ. ඒකත් හොඳයි ඉතින්. එතකොට මොකද අපිට ඔව් එහෙම වුණොත් නම් අපි ඒක බාර දෙන්නේ නැව මේ අපේ චම්ලි මල්ලිට හරි කාටද ඒ වගේ. මොකද අපිට ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ දැන් සමහරු නිකන් කෝල් කරලා මුකුත් කියන්නේ නැතුව ඉඳලා තියෙනවා. එතකොට ඉතින් අපිට ඔඩියෝ ෆයිල් ගොඩක් එකතු වෙනවා අන්තිමට. අපි අනික ඊට පස්සේ ඒවා ડોකියුමන්ට් එකකට දානවා. ඔව් ඉතින් අපි මේ ප්‍රශ්න අහලා වෙනම ටයිප් කරලා අපි ඒක හදා ගන්න ඕන. මේ මොකද අපි ඒක කන්ටැක්ට් ෆෝම් එකකින් එවනේවා නම් මේ Google Doc එකට එනවා කෙලින්ම. ඔව් අපි එතකොට ඒක Google Doc එකේ කොපි කරලා ගන්න. අපි හැමදෙස්සෙම එකයි කියන්නේ ඊමේල් කරනකොට දැන් ගොඩක් වෙලාවට info එකට ඊමේල් එකක් දැම්ම අපි info එකෙන් ඊමේල් එක බලලා ඒක Google Doc එකට ඇඩ් කරනවා. නැත්නම් ප්‍රශ්න හදන වෙලාව ප්‍රශ්න ලිස්ට් එක දැන් අලුතෙන් ලාර බුද්ධික ලස්සනට හදනවනේ. ඒ වෙලාවට ඉතින් අතනින් අරගෙන දාන්න ඕනේ. ඉතින් මිස් වෙන අවස්ථාවල් බොහොමයි. මොකද ගොඩක් මේල් එනවා. එහෙම නැත්නම් දැන් කට්ටි හිතනද SMS එක කොහොමද මිස් නොවෙන්නේ කියලා. SMS එකත් අපි අදාල තියෙන්නේ. SMS එක ගලිම Google Doc එකට upload වෙනවා. මේ අපි Google Doc එකෙන් තමයි කියවන්නේ. SMS කිව්වහම මේ මතක් වුණේ බුද්ධික මේ අපේ දැන් නෝටිස් ගන්න ඕන නම් මේ ටෙක් කතා ගැන අරවම දැන් අපේ ඉස්සර ටෙක් කතා SMS නම්බර් එකෙන් ගිය බුද්ධික. ඔව්. පොඩි යෝජනාවක් කරන්න ඕනේ මේ පොඩ්ඩක් කට්ටිය ටෙස්ට් කරලා බලන්නත් එක්ක follow space එකක් තියලා ටෙක් කතා කියලා දාලා 40044 කියන නම්බර් එකට send කරන්න. මේ එකට මේ SMS එක ගහන්න යන රුපියල් 2ද කීයද යන්නේ 2යි නේද සම්මි මල්ලී? රුපියල් 2ක් තමයි වැයෙන්නේ. ඊට පස්සේ එන මෙසේජස් වලට වැය වෙන්නේ. ඒක ඇත්තටම මෙන්න අපි Twitter එකේ ගහන හැම එකක්ම ඔබලන්ට SMS මාර්ගයෙන් ලැබෙනවා. ඉතින් ඒක මේ අපිට යෝජනාවක් විදිහට කීප දෙනෙක්ම කියලා දෙනවා. යෝජනා කරපු එකක් තමයි මේක. මොකද ගොඩක් වෙලාවට අපේ බයිස්කෝප් එකේ අඩවිය පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා අපිට කො අපිටත් ඒක පාවිච්චි කරන්න කියලා. එතකොට අර ෆෝන් වලින් MP3 එහෙම පාවිච්චි කරන අයට අපිට පුළුවන් මේ කෙලින්ම link එක යවන්න. එතකොට ඒගොල්ලන් link එක click කරන්න විතර ඕනේ ෆයිල් එක කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපේ සයිට් එකට ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. හයිට් එක යන්න එපා කියලා නෙමෙයි කියන්නේ. හයිට් එක යන්න මොකද අපි ගොඩක් දේවල් ලියලා දාන්නේ කියලා බලන්න. මේ සමහරලාට අපි කටින්න කිව්වට සමහර විස්තර ලියලා දානවා. ගොඩක් කියලා ලියලා දාන්නේ සමාන ටෙක් එකට වීඩියෝ එක අදාලා එක්ක ටෙක් එකට ඔඩියෝ එක අදාලා ඒ වගේ කියලා තමයි. ඌට අමතරව විශේෂ හැකියාවක් තියෙනවා නේද බුද්ධික? ඔව් තෑගි වල. දැන් 4යිනේ. 4ක් දුන්නා. දුර ඉන්න දෙන්නෙට 2යි. හොඳම යෝජනාව වලට 2යි. ඊට පස්සේ විශේෂ ගේමක් ගන්න. මොකද මේ මේල් එක දැක්කම යාට එහෙම එකක් දෙන්න ඕන කියලා හිතුණා නේද? ඔව් අනිවාර්යෙන්. එයා ගොඩක් කියන්නේ ටෙක් කතා එක සෑහෙන කාලයක් ඉඳලා ඉන්නවා කියලා තිබුණා. ඒකම යෝජනා වගේකුත් ඒවල තිබුණා. ඒකින්ද අපි තීරණය කළා මේ කාලින්ගේ නම මොකද්ද? අමල් නේ? ඔව් අමල් ප්‍රසන්න නේ? ඔව් අමල් ප්‍රසන්නට මේ MP3 player එකක් තියෙනවා. දැන් ඔක්කොටම ඉස්සලා ගියොත් මෙච්චර ටෙක් කතාවට MP3 ප්ලේයර් දෙන්න හැකි වුණේ කොහොමද කියලා. මොකද අපි සල්ලි දීලා දෙන්නේ එකක් නෙමෙයි. දෙකක් දෙන්නේ බුද්ධිකයි මායි.
තව දෙකක් දෙන්නේ අංජු මල්ශානුයි අනිත් එකන ඉසුරුමා ඉසුරුයි සුරග සරණය මේකන දන්න මේ ඉසුරුත් ඇත්තන ටෙක් කතාවට විටවලින්න අපි පෞද්ගලි කඳරුනෑනේ ඉදි එනිසා මේ අයට ගොඩක් අපි ස්තුතිවන්ත වෙන්න නේද බුද්ධික ඒකන් අපි MP3 පේරය දෙනවා කියලා දැනගත්තා ඒගොල්ලන්ට එතන ඒගොල්ලන්ගේ එකක් දෙන්න ඕනේ කියන්නේ අද කාලේ ඉතින් හරි අඩු වෙන්නේ තමන්ගේ තියෙන දෙයක් තව කෙනෙක්ට දෙන්න දෙන එක පුත්තික නේද ඉතින් ඔය ඔයිට අමතර අපි හැමෝම හැමදාම අපිත් එක්ක ඉන්න මම හැමදාම නම වරද්දන අකිල් අකිල් කියද වා කියන්නේ අකිල් මල්ලි අද චැට් එකේ ඉන්න මම දැක්කා ගොබලන්න ඔව් යස් ඉන්න එම්එන් හකිල් කියලා ඉන්නේ ඒ මල්ලි තමයි ඒ මල්ලිගේ MP3 ප්ලේයර් එකත් මට ගෙනල්ලාම දීලා ගියා මේ දෙක දැනට එක MP3 ප්ලේයර් එකක් තියෙනවා මලින්ත ගාව කන පැලෙන්න ගහලා අරන් ඉන්නවා මොකද ඕක සක් සක් කියලා ඕක කනේ ගාලා දිනවත් දන්නේ කොහොමාර කවන්නේ ඉතින් ඒ ඒ ඒ තුන් දෙනාටම බොහොම ස්තුතියි මේ හදවතින්ම කියන්නේ මොකද මේ එක මේ අපි මේල් එකක් දාමු නේද කාලින් ඔව් ඇඩ්‍රස් එක ඔව් හැබැයි තමන්ගේ ඇඩ්‍රස් බොරු ලියලා එවලා නම් අපි දැන් එවලට MP3 වෙරි නැති වෙන්න පුළුවන් කවුරු හරි යාළුවන්ගේ ඇඩ්‍රස් නම් දැම්මේ දැම්ම කියන්නේ MP3 කියනවා කියලා නේද මුත්තේ එහෙනම් මේ තෑගි දෙන අයටයි තෑගි ලැබුණ අයටයි ඔන්න එහෙනම් ස්තුතියි මේ කාලින්ග මේ තව අර අපිට ඒවපු යෝජනා වලින් තව කීපයක් තියෙනවා ඒකත් කියලා මේක කියලා තව පොඩි කතාවක් කියන්න තියෙනවා මතක දන්නේ එක දවසක් වා ඇත්තනම මේ මේල් එකේ නැන්ද මේ තිල්න කිව්වා කියලා තිල්න නෙමෙයි ඇත්තරම චම්ලි තමයි කියන්නේ මීට එපිසෝඩ් 2 3කට කලින් 3 4කට කලින් එයා බස් එකේ යනකොට එයාට මේ ටෙක් කතා ඇහුණ කියලා එකපාරට ෆෝන් එක අහා යන පොරව අපි අල්ලගත්තා පොරව අල්ලගත්ත කියලා කියන්නේ ඇත්තටම එයා අපිට මේල් එකක් දාලා තිබ්බා මගේ අතිනේ එහෙම උනේ කියලා කොහේ බස් එකක්ද උඩුපුස්සල්ල බස් එක ඔව් කොළඹ රෑ 7ට යන උඩුපුස්සල්ල ඒකනේ ටෙක් කතා අහහා ගියා නම් අපිට අහු වෙනවා අපිත් අර රේඩියෝ චැනල් දෙන වගේ ටෙක් කතා හද්දෙන් ආගෙන ගියොත් අපි ටෙක් කතාවල කියනවා හද්දෙන් ආගෙන ගියා කියලා ඉච්චරයි ඉතින් එයාටත් එහෙනම් ඔය ඒවල තියෙන්නේ මේ නමත් කියමු කාලෙන් පත්මසිරි ඒවල පත්මසිරි බණ්ඩාර මේ බොහොම මම දන්නේ නැහැ කැමතිද කියනවා ශ්‍රී ලංකා පොලිසිය තමයි ලෑ වැඩ කරන්නේ ඉතින් පොලිසිය ඉන්න මහත්තයෙක් ටෙක් කතා අහනවා කියන එක අපිට අසතුටුයි. ඉතින් සාමාන්‍යයෙන් අපි පිළිගන්නේ පොලිසිය ඉන්න අයට මේ අර ෆෝන් එකේ චාර්ජර් එක ගන්න බැහැ කියලා වැරදියට වටහා ගන්න එපා. නිකන් එහෙම තාක්ෂණයේ පැත්තෙන් එච්චර නේ එලවන්නේ නැති කට්ටියන්නේ නේ බුද්ධික. ඉතින් ඒ වගේ කෙනෙක් ටෙක් කතා අහනවා කියන එක අපිට ලොකු සතුටක්. ඒ වගේම කවුද කියලා අල්ල ගන්න පුළුවන් වෙච්ච එකට තවත් සතුටක්. එහෙනම් ඉතින් අද දවසම මේ අපේ අසන්නම් වෙනුවෙන් තමයි කාලය ගත කරේ. ඔව් මේ ඒකම තරිඳු තව එකක් කියලා දෙවන ගාලින්ග මේ අපි දවසේ අර ටිප් එකක් මොනවා හරි කියනවනේ ඒ කියන්නේ මොනවා හරි කම්පියුටර් ගැන හරි මොබයිල් ෆෝන් ගැන හරි ඒ වගේ කියලා. ඒකත් ඇත්තටම ඉතාලම හොඳයි ගන්න නේද අපි අර මේ Android application review කරන්න උනත් ගත්තේ දවසකට එකක් දෙකක් කියනවා කියලා ඒ වගේ අදහස් ආපු වින්දා නේද? අදත් තිනා Android app අපි දිගටම අහගෙන ඉන්න අපි අන්තිම හරේදී මොනවාද apps කියලා කියන්න මේ iPhone iOS app කියන්නේ ඉතින් කරන්න කවුරුත් නැද්ද පවුනේ Apple නේද එන නිව්ස් එකට මාරුවෙමු නේද තව එකක් තියෙනවා නේද මේ අසිත කියපු මේ යෝජනාව ඒකත් ගොඩක් හොඳයි කියලා හිතුණා මේ එයා කියනවා මේ ගොඩක් ටෙක් කතා අහන අය ඉන්නවා මේ ප්‍රෝග්‍රෑමින් එහෙම web development ඉගෙන ගන්න කට්ටිය හැබැයි job වලට යන්න ගියාම experience නැහැ කියලා එහෙම ප්‍රශ්න එනවා කියලා ඒකට එයා විසඳුමක් විදියට කියන්නේ ටෙක් කතා වැඩසටහනෙන් කෝඩිනේට් කරලා මේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක් හරි කීපයක් හරි පටන් ගන්න. එතකොට මේ අහන අයට පුළුවන් කියලා ඒකට මේ කන්ට්‍රිබියුට් කරන්න. එහෙම ගල්ලා ඒක එතකොට ඒක එක්ස්පීරියන්ස් විදියට සලකන්න පුළුවන් ඉඳලා මේ ඒ වගේ දෙයක් කරන්න කියලා. ඒකත් හොඳයි නේද? ඒ වගේ කියන්නේ ප්‍රොජෙක්ට් එකක් කියන්නේ හැබැයි ඒක ප්‍රොජෙක්ට් එකකට අයිඩියා එකක් ඕන ඒ වගේ. මොකද කියන්නේ වැඩක් වෙන එකක් වෙන්න බෑ මොකක් හරි නේ. මේ එබැවින් අපිට ඕනනම් පටන් ගන්නත් පුළුවන් ටෙක් කතාවම වැඩි දියුණු කරන්නත් නේද මොකද අපේ සයිට් එක අප්ඩේට් වෙන්නේ දැන් අපේ සයිට් එක හදන්න එක්කෙනෙක් නම් ඇත්තටම මේ උනන්දුෙන් දක්කලා මට කිව්වා ටීම් එක දෙන්න අයියා මං හදන්නම් කියලා අයියා දුන්නේ නැහැ අයියා දෙන්නම් ඒක එතකොට සයිට් එක හදලා ඇත්තටම ටෙක් කතාව සයිට් එක හදලා දෙන්න පුළුවන් නම් පූර්ණ පිනක් නේද ඔව් ඒක සයිට් එක විතර නෙවෙයි ඇත්තටම මේ ටෙක් කතාව වල මේ තියෙන කන්ටෙන්ට් එහෙම උනත්
හරියට මැනේජ් කරගන්න විදිහට, ඒ ඔව්. කියන්නේ හැබැයි සිස්ටම් එක අපි ඩිසයින් කරන්න මතකද පුළුවන්. බුද්ධික කාලෙකට කලින් අර නාමල්යාය කියලා මේ මල්ලි කෙනෙක් හදලා තිබ්බා මේ Windows application එකක්. එයා ඔෆ්ලයින් තනියම එකනේ. ටිකට ප්‍රශ්න ටික ලිස්ට් කරලා ඒව තියෙන ටයිම් ටික දාලා සර්ච් කරලා අදාළ තැනට යන්න පුළුවන් එකක්. ඉතින් ඒ වගේ එකක් හරි කමන්නේ මේ කරන්න පුළුවන් නේද බුද්ධික? වටිනවා. ඉතින් ඒවත් වර්ණනා කරනවා. මොකද ටෙක් කතා වල තියෙන හැම දෙයක්ම අපි හදපුවා නෙමේ. ඔක්කොම පිටින් හදලා දීපුවා. අපි හදපුවා නෙමේ කියලා කිව්ව දැන් උදාහරණයක් ගත්තොත් එක්කත Android application එක. ඒක අපේ ඉසුරු මල්ලි හදලා දුන්නේ. අපි අහලවක්වත් කියලාවක්වත් කිසිම දෙයක් නෙමේ. එකපාරට හදලා ගාව ඊයේ මම app එකක් හදුවා කියලා. ඉතින් ඒ මල්ලි හැමදාම මම මොන හරි කිව්වොත් ඒක කොහොම හරි හදලා update එකක් දානවා. ඊළඟට අපි බලහත්කාරයෙන් ගහලා මරලා වගේ අපේ මේ සමන්ට කියලා iOS app එකක් ඇදුවා. ඒකේ අලුත් update එකක් දාලා අපේ මේ බිල් මේ බිල් ගේට්ස් කියන්නේ ස්ටීව් ජොබ්ස් ගේ අයියා reject කරලා තිබ්බා අපේ මේ ඇත්තට මේ ඒක නම් වෙලා තියෙන අපේ සමන් කම්මැලි කමට web view එකක් දාලා. ඒක හරියට ඒකත් ළඟදිම අර කනගාටුවෙන් හරි කමන්නේ. ඉතින් අපි අමාරුවෙන් iPhone පාවිච්චි කරන අයටත් උදව්වක් කරන්න එපා. ඇප් එක වීඩියෝ දාන්න තමයි උත්සාහ කරන්නේ. දැනට අඩුපාඩුවක් තියෙන ඇප් වල නම් ලයිව් වීඩියෝ ෆීඩ් එක බලන්න බැරි එක තමයි නේද? ඒකට හේතුව තමයි chat එකයි වීඩියෝ ෆීඩ් එකකට දාන්න බැරි හින්දා. වීඩියෝ ෆීඩ් එක නම් Ustream ඇප් එක දාගත්තත් බලන්න පුළුවන්. බලමු ඊළඟට ඊළඟ එන එකේ ඉස්සරව යන්න පොලේ දාන්න පුළුවන් කියලා. ඊළඟට ටෙක් කතාල යන ප්‍රොජෙක්ට් එක තමයි Android ප්‍රොජෙක්ට්, Android Arduino ප්‍රොජෙක්ට් එක. Arduino කියලා කියන්නේ මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමින් ගන්නන්න අපි පාවිච්චි කරන ඕපන් සෝස් හાર્ඩ්වෙයාර් එකක්. ඇත්තටම Arduino කියන්නේ ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් වගේම ඕපන් සෝස් හાર્ඩ්වෙයාර් එකක්. ඒක දැනට හදාගෙන යනවා. සාමාන්‍යයෙන් අඩුම මිලකට ගන්න විදිහට ලංකාවේ ගන්න රුපියල් 5000ක් 4500ක් විතර මිල වෙනවා මේකේ යුනිට් එකක්. eBay එකෙන් වගේ ගෙනා ඩොලර් 26ක් 27ක් විතර වෙනවා. අපි වැලි රුපියල් මුලින්ම නම් ගණකේ 1500ක් 2000ක් කියලා. අපි පස්සේ හදලා 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 ක්‍රම ගැන හිතලා හිතලා රුපියල් 10කට වගේ කිට් වෙනවා. තාම ෂුවර් නෑ. අපි වැලේ 10කටත් අඩුවෙන් දෙන්න තමයි. ඔව්. ඉතින් ඒකට හේතුව තමයි මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමින් ගැන ගොඩක් අය ඉගෙන ගන්නවා. ගොඩක් පාවිච්චින පික් තමයි නේ බුද්ධික. නමුත් පික් වල තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාට පික් ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් ගොඩක් වෙලාට ටිකක් ප්‍රෝග්‍රෑමින්නේ ටිකක් සාමාන්‍ය මට්ටමකට දන්න කෙනෙක් වගේ තමයි කරන්න ඕනේ. ඒකට හේතුව ගොඩක් ඒවා තියෙන සෙම්ල නැත්නම් සී වලින් තිබ්බත් ගොඩක් අමාරු විදිහට රෙජිස්ටර් වලට ලියලා ඒ වගේ තමයි කරන් තියෙන්නේ නේද බුදු. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ලැන්ග්වේජ් එක ගැන මූලික දැනුම තියෙන්න ඕනේ. හැබැයි Arduino වගේ එකක් කරනකොට එහෙම එච්චර දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි දැනුම තියෙන එක හොඳයි ඉස්සරහට යනකොට. ඔව් මේකත් පටන් ගන්න ඕනේ. අර Java C++ වගේ තමයි ඉතින් පික් කරනවා නම් じゃ. හැබැයි අපේ ලංකාවේ පික් කරනවා කියලා ඇත්තනම කරන්න බුද්ධික පික් වලට ප්‍රෝග්‍රෑම් ලියන එක නෙමෙයි අර මේ බයිනරි ෆයිල් එක ෆ්ලෑෂ් කරන එක තමයි කරන්නේ. ඉතින් කවුරු කොහෙන් හරි සර්ච් එකක් දාලා බයිනරි ෆයිල් එකක් හොයලා පික් එකකට දාලා ලයිට් එකක් පත් වෙන හදන එක තමයි ලකුම් පික් ප්‍රෝග්‍රෑමින් නේද? ওই කැම්පස් එකේ යුනිවර්සිටි එක වගේ ප්‍රොජෙක්ට් එකකට කරොත් තමයි ඉතින් ගොඩක් වෙලාවට පික් එක යම් කිසි මට්ටමකට දෙයක් කරන්නේ. ඉතින් ඒක නිසා ඒක මේවා කළා අපි බැලුවේ ඕපන් සෝස් ප්ලට්ෆෝම් එකක් ලංකාවට සිංහලෙන් ගෙන ගන්න පුළුවන් විදිහට හදන්නේ. ගොඩක් මේ වගේ ඒවා කරනවා. ගොඩක් මුදල් අය කරලා තමයි උගන්නන්නේ. අන්තිමට මුදල් අය කරලා උගන්නන්නේ ලයිට් පත්තු කරන්නේ නේද බුද්ධි? ඔව්. ලයිට් පත්තු කරන්නයි අර කවුරු හරි හදපු කෝඩ් එකක් මෙහෙන් පිටින්ම ෆ්ලෑෂ් කරලා ගන්න. ඉතින් ඒකට වඩා යම් කිසි දුරකට ගෙනියන් තමයි හදන්නේ. ඒකට නම් ගොඩක් උදව් වුණේ. අද කාලෙක මේ ලිස්ට් කරලා දෙන මොනවද කරන්න වෙන්නේ සාමාන්‍යයෙන් මම කට්ටියට කරදර කරන්නේ වැඩක් කරන්න ගියාම මම තනියම ගල පුළුවන් තරම් කරගෙන යනවා. මේ පාර නම් පුතේ මට තනියෙන් කරගන්න බැරි වුණා. කට්ටියට පොඩි රික්වෙස්ට් එකක් දැම්මා මේ ටික් කරන්න ඕනේ මේ ටික් කරන්න මොකද සයිට් එකක් හදන්න ඕනේ. හරියට ડોකියුමන්ට් කරන්න බෑ බුද්ධික නේද? මෙතන තියෙන අවශ්‍යතාවය තමයි ડોකියුමන්ටේෂන් එක හොඳට කරන්න පුළුවන් එක. ඉතින් CJ Max ආනට එක්කතලින් පික් උගන්වනවා කියලා. පික් එකක් කියලා කියන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක්. අපි උගන්වන්නේ ඇට්මෙල්. ඒ කියන්නේ පික් හදන්නේ මයික්‍රෝ චිප් කියන සමාගමෙන්. අපි ඇට්මෙල් සමාගමෙන් හදන්නේ ATM එකා කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ගැන තමයි කියලා දෙන්නේ. මේ දෙකෙන්ම කරන්න පුළුවන් එකම දේවල් කරන්න පුළුවන්. මයික්‍රෝ කන්ට්‍රෝලර් හදන සමාගම් දෙක විතරක් වෙනස්. අපි අර දැනට හොඳට ප්‍රොපියුලර් ඒ කියන්නේ ප්‍රසිද්ධ ඕපන් සෝස් හાર્ඩ්වෙයාර් ප්ලැට්ෆෝම් එක ගැන Arduino එක තමයි පාවිච්චි කරන්නේ. ඒක මොකද ගොඩක් ඒක ගැන ડોකියුමන්ටේෂන් තියෙනවා. ඒක ටික එක දේවල් කරන්න හැටි ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. පික් වලට වඩා දත්ත තියෙනවා නේද බුද්ධික? ඔව්. ඒ කියන්නේ හරියට පිළිවෙලට තියෙන ප්‍රොජෙක්ට්. ඒක නිසා ඒක මේ පික් ඉගෙන ගන්න ඉතින් ආස කැමති කෙනෙක් ඉන්නවනම් අර උපුල් ගේ මේ සයිට් එකෙන් පුළුවන් නේද? ඔව්. ටෙක් හන්දියේ ගියානම් පික් ගැන තියෙනවා. ටෙක් හන්දියේ ගොඩක් තියෙනවා ටියුටෝරියල්.
ටික්වට. ඉතින් කොහොම හරි කමන්නේ මේ ටෙක් කතා සයිට් එක හදන්න. දැන් දැන් ටෙක් කතාවලට උදව් හැමදාම කියනවනේ හැමෝම අහනවා අපිට ටෙක් කතාවලට උදව්. සමහර අය තෑගි දෙන්න අහනවා නෑ. ඇත්තටම අපිට ටෙක් කතාවලට අවශ්‍ය දේවල් ඇත්තම කතාව කිව්වොත් එහෙම මේ ওই සයිට් එක හදුවම අපිට සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් කටේගෙන ඉංග්‍රීසි තියෙන ડોකියුමන්ටේෂන් ටෙක්නිකල් ડોකියුමන්ටේෂන් සිංහලට හරවන්න පුළුවන් අය නේද බුද්ධි. ඒ කියන්නේ බෝ වචෙන්ට වචනේ සිංහල කරන්න මේ ඕනේ. මූසිකය ඒ වගේ කරන්න මේ ඕනේ. ඒ කියන්නේ අර අදහස එන විදිහට සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් අය. ඊළඟට සර්කිට් බෝඩ් හදන්න පුළුවන් අය. ඊට පස්සේ වීඩියෝ හදන්න පුළුවන් අය. වීඩියෝ හදන්න කියන්නේ ටියුටෝරියල් ටිකක් හොඳ මට්ටමේ මේ ටෙක් කතා වගේ කිසි පිළිවෙලක් නැතුව අපි ඇල්ල දඩබඩස් ගාලා වාඩි වෙලා මොනවද මං අද ප්‍රශ්න තියෙන්නේ කියලා ටක් ගාලා මේ ඇත්තටම ටෙක් කතා කරන්න හැටි කතා කරොත් එහෙම මේ මෙතෙන්ට ඇවිල්ලා ප්‍රශ්න ටික බලන්නේ වැඩසටහන කරන ගමන් තමයි. එච්චර තමයි අපි ඒක ඇත්තටම දවසක වීඩියෝ ගල පෙන්නන්න ඕනනේ. ඔව් ටෙක් කතා වඩන්නේ. ඔව් අපි දාන චම්නිට කැමරාවක් දීලා තියන්න ටෙක් කතා අපි මෙතන කොහොමද පටන් ගන්න කියලා චම්නි එනකොටත් මම නිදි මේ ඌන හොදගෙන නාගෙන ඇවිල්ලා වෙදරැල්ල කාලා බුද්ධි කින්නේ 9ට වෙදෙන්ට කාලා රුක් ගාල වෙදරැල්ල වාඩි වෙලා තමයි කොමඩි කරන්නේ. එතකොට තමයි මේ වීඩියෝ වල වෙන්නේ මේවා වැඩ කරනවද නැද්ද කියලා දන්නේ. ලයිව් ප්‍රෝග්‍රෑම් එක ඇතුළත තමයි මම හිතන්නේ සිරාම ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අපි තමයි ලෝකේ නේද කිව බොරුවක්. හරි තියෙන උදව් කරන්න කැමති අය ඉන්නවනම් ඉන්ෆැට් එක කතා එකට මේල් එකක් දාන්න. මුදල් අවශ්‍යයි උදව් අවශ්‍යයි. ඒක මේ තව ටියුටෝරියල් වගේම තමයි කාලින්ග අපි ටිකක් කල් කරගෙන යනකොට ඕනේ මේ ආඩිනෝ වලින් අලුත් අලුත් ඒවා හදලා මොනවා ඒ කියන්නේ ඒක වැඩ ගන්න කොහොමද කියලා නෝ බල්පත්තු කරලා විතරක් හරියන්නේ නැහැ නේ ඔකේ. මම නම් බල්පත්තු කරන පෙන්වන්නේ වෙසක් එක කාලේ පොඩ්ඩක් තොරණක් හදා ගන්න වගේ පෙන්වන්න බල අර මොකද්ද බුද්ධිමත් සමාජය බිහි කිරීම තමයි අරමුණ. අනුන්ගෙන් කොපි නොකර ඒක තමයි අරම. එහෙනම් ප්‍රශ්නෙකට යමු. ආඩ්විනෝ ගැනම කතා කර කර හිටිහින්ද පොඩ්ඩක් ඉන්නේ තමයි මම මේක මාරු කරනවා හිරවේ. හරි ඌ ආඩ්විනෝ ගැනම තමයි අහන්නේ. මේ ආඩ්විනෝ ගැන ඉතාලි නම පුල් ඩවුන් විනාඩියක් මේ චම්ලිට පුළුවන් නම් මේ ඩොක් එක ඕපන් කරගන්න ලින්ක් ටිකක් ඇත් සමහර පාඩම් එකක් කරලා එදී අදාළ ඒවට ඔය ඔවටත් ඇති මේ තම්මිට අරගන්න කිව්වට ඒක නම් මේ කතා කරන්න නේද. ඒක තමයි චැට් එකේ දා තම්මිට දාන්න බලන්නේ. ආඩ්විනෝ සමග පුල් ඩවුන් ස්විච් එකක් සම්බන්ධ කරන විට ඒ සමග ඇති රෙසිස්ටරයක් යොදා ගන්නවලු. මෙහිදී රෙසිස්ටරය වගේ සිදුවෙන්නේ කුමක්ද කියලා නෝ. ඊළඟට ඩීබවුන්සින් කියන්නේ මොකක්ද කියලා නෝ. ඔය දෙකම එකකටම සම්බන්ධ දෙයක් බුද්ධික. සර්කිට් එකක් මම නිකන් සර්ච් එකක් දාලා බැලුවා මම වයින් කරන්. හරි මෙන්න මෙතන ඩීබවුන්සින් වලට ඉමේජ් එකක් තිබ්බා. ආ ඔව් මේක. ලින්ක් ඇති මේ චැට් එකෙත් දාන්න පුළුවන් චම්ලි උන්න. ආ චම්ලිට පුළුවන් නම් මගේ කම්පියුටරේ ජම්ප් එකක් දාලා දෙන්න. ඩීබවුන්සින් ගැන ඉස්සෙල්ලාම කතා කරමු අපි. අපි දන්න බුද්ධික මේම දැන් අපි ස්විච් එකක් ඔබනකොට මේ ස්විච් එකේ ඇත්තටම මේ බුද්ධික වෙන්නේ මේ මෙකනිකල් දෙයක්. මෙකනිකල් දෙයක් කියලා කියන්නේ තහඩු ගෑල් දෙයක් එකට සම්බන්ධ වෙන එක තමයි සරලව කිව්වොත් වෙන්නේ ගොඩක් වෙලාට ස්විච් වල. එහෙම නැත්නම් ඊළඟට සමහර ඒවා තියෙනවා මේ සොෆ්ට් ටච් තියෙන ඒවා ඒවත් එන්නේ මොකක් හරි දෙකක් එකට ගැටෙනකොට. ඉතින් අපි දන්නවා මේ ඝර්ෂණයේ එකපාරට හැමතිස්සෙම ගෑවිලා තැරන වෙනවා විතරක් නෙමෙයි. බාගෙට ගෑවිලා ගැස්සිලායි ගෑවෙනවා. ඒ වගේ වෙනකොට බුද්ධික වෙන්නේ මේ ඔය දැන් මේ තිරේ වීඩියෝ බලනකොට පේන පොඩි මේ පල්ස් එකක් වගේ නේ. ඒ කියන්නේ තප්පරයක් අපි තප්පරෙන් 10න් එකක් අපි ඔබන් හිටියට ඒ අතරතුර පල්සස් ගොඩක් එනවා. එතකොට මොකක් හරි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට වගේ අපි ඉන්පුට් එකක් ගන්නකොට බුද්ධික සමහරවිට එක බටන් එකකම ලයිට් එක ඔන් වෙන්න ඔෆ් වෙන්න නම් තියෙන්නේ දෙතුන් පහක් මේක සමහරවිට ඔන් ඔෆ් වෙලා යනවා. එතකොට මේ ඒක අර ඒ කියන්නේ අපිට ඒ වගේ පොඩි කාලයක් තේරුන්නේ නැතුනට මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට තප්පර එකක් ගානකින් වැඩ කරන එකකට තේරෙනවා. මිලිසෙකන්ඩ් එකකට වාරයක් ගානක් රීඩ් කර කර ඉන්න නිසා මෙයාට මේක තේරෙන ඉන්පුට් දෙක තුනක් හිටියෙ. ඩීබවුන්සින් වලදී වෙන්නේ යම් කිසි කාලයක් එයා බලන් ඉන්නා බුද්ධික ඉන්පුට් එක බලනවා. පළවෙනි පාර ඉන්පුට් එකත් බලනවා, දෙවෙනි පාර ඉන්පුට් එකත් බලනවා, තුන්වෙනි පාරත් තවත් බලලා නැති වෙනකන් චුට්ටක් වෙලා ඉඳලා තමයි බුද්ධික එයා තීරණය කරන්නේ දැන් මේ ස්ටේට් එක මොකක්ද කියලා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට දැන් මේක විදිහට තේරෙනවා එයා එබෝ එක තමයි උනේ. දැන් මෙතන කාලය මට හරියට පේන්නේ නැහැ. තවනි මිලිසෙකන්ඩ් දෙකක් විතර කාලයක් ඇතුළතදී ස්ටේට් එක ලෝ වෙලා තියෙනවා. ඒ කියන්නේ ධන ස්ටේට් එකේ ඉඳලා ඍණ ස්ටේට් එකට ඇවිල්ලා තියෙනවා බටන් එකේ බුනහම. එතකොට මේක තමයි ඩීබවුන්සින් කියලා කියන්නේ. දැන් ආඩ්විනෝ වගේ පාවිච්චි කරනකොට ආඩ්විනෝ ඉන්පුට්ස් වලට මේ ඩීබවුන්සින් තියෙනවා බුද්ධික.
නැත්තම් අපිට මේ කරාට පොඩි කැප් එකක් දාන්න නෝ ඔයගේ දේවල් කරන දැන් දැකලා තිය සමාලාට ඔය මේ මෝටර් එහෙම ඔන්න එන ස්විච් හරහාට පොඩි කැප් එකක් දාලා මේ ඔය පොඩ්ඩක් ස්පාර්ක් එක වගේ එක නවත්තන්න තමයි කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට මේ අහලා තියෙනවා මේ පුල් ඩවුන් රෙජිස්ටර් එක ගැන. පුල් ඩවුන් රෙජිස්ටර් එක පොඩ්ඩක් මේ වගේම කතාවක් තමයි. පුල් ඩවුන් පුල් අප් කියලා දෙකක් තියෙනවා. පුල් ඩවුන් කියලා කියන්නේ ලොජික් එකක් ගත්තොත් එහෙම දැන් අපිට ඉන්පුට් එකක ලොජික් ගත්තොත් ලොජික් එකේ ස්ටේට් දෙකයි ඉන්පුට් දෙක තියෙන්නේ. ප්ලස් ද මයිනස් 0 හරි මයිනස් හයි ලෝ කියන එක තමයි තියෙන්නේ. පුල් ඩවුන් එකක් කියලා කියන්නේ හැමතිස්සෙම ස්ටේට් එක ලෝ කරගෙන ඉන්නවා. පුල් අප් එකක් කියලා කියන්නේ හැමතිස්සෙම ස්ටේට් එක හයි කරගෙන ඉන්නවා. දැන් බටන් එකක් ඔබනකොට බුද්ධික අපිට ඕනේ අපි හිතමු එක ලයින් එක ස්ටේට් එක ලෝ කරන්න ඕනේ කියලා. එතකොට අපි කරන්නේ ලෝ කරන්න නම් ඉන්පුට් පින් එක හයි වෙලා තියෙන්න එපා බෝඩ්ඩික. එතකොට කරන්නේ ප්ලස් එක හරහා රෙජිස්ටර් එකක් ගෙනල්ලා ඒක හරහා ඒ පින් එකට වෝල්ටීයතාවය ලබා දුන්නා. අපි දන්නා රෙජිස්ටර් එකකින් වෙන්නේ වෝල්ටේජ් එක අඩු කරන එකක්. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් ඇති කරනවා විදුලිය ධාරාවට. එතකොට අපි නැත්තම් කෙලින්ම අපි දනා මුල්ලා බටන් එක වණක ඍණ ගැහෙන්න තිබ්බත් එහෙම එතන ඩෙඩ් ෂෝට් එකක්. ඒ ෂෝට් එක කියන්නේ කෙලින්ම ෂෝට් වෙනවනේ සර්කිට් එක. එතකොට ඒක පුල් ඩවුන් එකක් නේ සිස්ටම් පුල් ඩවුන් එක. එහෙම නැති වෙන්න රෙජිස්ටර් එක හරහා කරලා තිනේ. එතකොට පොඩි ධාරාවක් තමයි ඉන්නේ. ඉතින් බටන් එකට හානියක් වෙන්නේ නැහැ. නමුත් අර පින් එකට දැන් රෙජිස්ටර් එක හරහා එන වෝල්ටීයතාවය හර ධාරාවට වැඩි ප්‍රමාණයක් ස්විච් එක හරහා එනවා. මොකද ස්විච් එක හරහා කිසි ප්‍රතිරෝධයක් නැති හින්දා. එතකොට හයි තියෙන පින් එකක් නම් ඒක ලෝ කරන්න පුළුවන්. එතකොට පුල අප් රෙජිස්ටර් එකක් තමයි තියෙන්නේ. ඒක අනිත් පැත්තට ගන්නවා නම් ලෝ තියෙන පින් එකක් හයි ගන්නවා නම් පුල් ඩවුන් රෙජිස්ටර් එකක් තියෙනවා. උඩේ බොහම ඒක ස්ටේට් එක වෙනස්. ගාලින් අර වෙන්නේ ඇත්තටම මේ දැන් අර ඩිජිටල් සර්කිට් එකකට නිකන් පින් එක නිකන්ම දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ අර පාවිච්චි නොකරන ඒවා ග්‍රවුන්ඩ් කරනවා. ඒ වගේ දෙයක් කරනවා. ඒ වගේ මේ දැන් අපි සිග්නල් එකක් ගන්නවා නම් ඒක ඔය ස්ටේට් දෙකෙන් එකක තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි හිතමු දැන් ස්විච් එකක් වගේ එකකින් වෙන්නේ මේ ඩිස්කනෙක්ට් වෙන එකනේ සර්කිට් එක. ඩිස්කනෙක්ට් වුණාමත් අපිට ස්ටේට් එක මේන්ටේන් කරගන්න ඕනේ. ඒක හයි හරි ලෝ හරි. අන්න ඒ වෙලාවට තමයි ඔය රෙජිස්ටර් එකක් දාලා අපි කරා. ඒක ඒ කියන්නේ ඩිජිටල් සර්කිට් එකකදී අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මොකද මේ ස්ටේට් එක තියාගන්න ඕන අපි මේ ඔය හයි හරි ලෝ හරි ඒ දෙකෙන් එකක. අනිත් එක මේ ඔය ඩීබවුන්සින් මේ කියපු එක කාලින්ග මේ ඒකෙදී මේ සොෆ්ට්වෙයාර් වලිනුත් පුළුවන් ඒක කරන්න ඇත්තරවනේ හાર્ඩ්වෙයාර් නැති වුණාට. මොකද අර ඔව් කවුන්ටර් එකක් වගේ දාලා අපි හිතමු දැන් අර සෑම්ප්ලින් කරනවා කියලා අපි කරන්නේ බල බල ඉන්නවා. ඔව් ඒ කියන්නේ අපි දැන් අර රියල් ටයිම් ගන්න නැතුව අපිට දෙන ෆුල් රෙසලූෂන් එකෙන්ම රීඩ් කරන්න නැතුව අපි සෑම්ප්ලින් කරනවා කියලා අපි එක ඉන්ටර්වල් එකක් අරගෙන ඒකේ අරව කොච්චර චේන්ජ් වෙනවද කියලා ස්ටේට් එක බලලා ඒකෙදී අපි තීරණය කරනවා ඇත්තටම මේ ස්ටේට් එක චේන්ජ් වුණාද කියලා. මේක ඒ සොෆ්ට්වෙයාර් වලින් කරන්නත් පුළුවන්. අනිත් එක හાર્ඩ්වෙයාර් වලින් ඔය චිප් විදිහටම එනවා ස්විච් වලට මේ කියන්නේ IC පැකේජ් එකක්ම එනවා චිප් වලට මේ මේ ස්විච් වලට ඩීබවුන්සින් මේ කරන්න පුළුවන් කියලා. ඔව් අනිත් එක අර තරල ක්‍රමයේ තමයි අර රෙජිස්ටර් එකක් දාලා ඩයෝඩ් එකක් දාලා ඒ වගේ අර චාර්ජ් වෙලා කියන්නේ රෙජිස්ටර් එක මේ සෝරි රෙජිස්ටර් නෙමෙයි කැපැසිටර් එක දාලා මේ ඒක චාර්ජ් වෙලා ඩිස්චාර්ජ් වෙන්න යන වෙලාව කැල්කියුලේට් කළා. එතකොට එතනින් අර මේ සිග්නල් එක වෙනස් වෙන එක මග අරගන්න එක මේ ආඩිනෝ කරනකොටත් ඕක අපිට කියන්න පුළුවන් වෙන්නේ ප්‍රෝග්‍රෑමින් වලින් කරන්නේ කොහොමද කියලා. ඔව් ප්‍රෝග්‍රෑම් පාටේ බුද්ධි කරයි මගෙන් ප්‍රෝග්‍රෑමින් ගැනගෙන ඔන්න දැම්ම කිව්වා. මගෙන් ප්‍රෝග්‍රෑමින් ගැන වෙන දේවල් ගැන මගේ කිසි වගකීමක් නැහැ. මේ එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? යමු. Google Maps මත ෆෝන් එක ඒ කියන්නේ Galaxy i900 එකල්ල තියෙන නියම ස්ථානේ නොපෙන්නනවා. මේට හේතුව මොනවද කරගන්නේ කියලා? GPS on කරලාද? මම දන්නේ on කරලා ඇති නේද කාලේ. මට ආපු සැකේ තමයි දැන් සාමාන්‍යයෙන් අපි හිතමු GPS on කරලා එහෙම කියලා. අර එයා custom ROM එකක් flash කරලා මේ GPS වැඩ කරන්නේ නැද්ද දන්නේ. ඒක වෙන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවා. මේ නැත්තම් ආසන්න තැනක් හරි පෙන්නනවා. මොකද GPS off කරලා තිබුණත් mobile network එක ගන්නවනේ.
මේ ඒත් අර ලොකේෂන් සර්විස් එකම දැන් ඩිසේබල් හරියට වෙලා නොපෙන්නයි නම් කියන්නේ ඒකත් දන්න එක. ඒ GPS තියෙන හින්දා අර සෙල්ටාව ලොකේෂන් අරගෙන යම් කිසි දුරකට පෙන්නනවා. නමුත් හරියටම තැන පෙන්වන්නේ නැති වෙන්නේ ගොඩක් වෙලාවට GPS එක්කෝ ඔයා බිල්ඩිමක් ඇතුළේ ඉන්න නම් සමහරවිට වැඩ නොකර ඉඳී දිනවනේ නේද ඔව් එතකොට නම් ඉඩ තියෙනවා ওই තට්ටු ගාන බිල්ඩින් එකක ඉන්නකොට එහෙම නැත්තම් පිට රටක වගේ නම් එයා ඉන්නේ මේ Wi-Fi on කරලා බලන්න පුළුවන් මොකද public Wi-Fi වලනොත් මේ ගොඩක් මේ ලොකේෂන් එක ගන්න හින්දා මම නේ කසරයක් මගේ Wi-Fi ගෙදර access point එක GPS off කරලා ෆෝන් එකේ අර Wi-Fi access point register කරන්න පුළුවන් site එකක් තියෙනවා බුද්ධිද એટલે ඇමරිකාව හැටිය register කරා හැබැයි ඇමරිකාවට යන මම කරන්නේ ගෙදර Wi-Fi on කරලා GPS off කරලා Wi-Fi වලින් ගන්න කියන හැබැයි mobile net එක on කරොත් බඩු අවුල් වෙනවා mobile off කරලා කරාම ඇමරිකාවේ තමයි ඉන්නේ ෆෝන් එක එතකොට post catch එකින් එහෙම දාන්න ඕන දැන් කලින් ඇත්තට මේ Android වලින් කරනවා නම් අර fake GPS කියලා fake GPS එදා ගන්න කරන්නේ තියලා අර මේ development වලින් on කරනවා GPS කියන එක එතකොට බලවා තව ප්‍රශ්නයක් දිනවා මේක කතා කරන්න ඕනේ අද මට Facebook එකේ මේ ප්‍රශ්නේ කියවලා තිබ්බා මට email එකේ මේ ප්‍රශ්නේ වල තිබ්බා ටික කතා වලට ප්‍රශ්නේ වල තිබ්බා ප්‍රශ්නේ නැහැ ප්‍රොජෙක්ටර් එකක් දාන්න බලන්න ජම්ලි ආවොත් තමයි ප්‍රොජෙක්ටර් එක මිලදී ගැනීම සැලකෙන තිති කරුණු මොනවාද DLP සහ VGA කුමක්ද අඩි 8.5 තිරයක් දවල් කාලේ භාවිතා කළ හැකි හොඳ මාදිලයක් කියන්නේ චරිත තමයි අහන්නේ DLP කියන එක අපි මීට කලින් වැඩසටහන වල මම හිතන්නේ දත් හැල්ලගම් මම කතා කරන්නේ දැන් මම හිතන්නේ ප්‍රෝග්‍රෑම් තුනකට විතර කලින් නේ ආයි මම කියන්නේ අම්මේ ඒකට ලින්ක් එකක් දාන්නේ යම් ඒ ලින්ක් එකක් දාමු මේ පරගෙන එපිසෝඩ් එකට VGA කියන්නේ ඒකත් ගන්න පුළුවන් අඩුම රෙසලියුෂන් නැත්නම් VGA කියලා කියන්නේ වීඩියෝ ග්‍රැෆික් array කියන දිග වචනේ අපි ඔය කම්පියුටර් එකේ මොනිටර් වලට ගහන VGA port එකකින් තමයි සමහරවිට VGA කියන එක පාවිච්චි කරනවා screen මේ computer ඒ කියන්නේ project resolution හඳුන්වන්න. VGA resolution නම් project එකේ තියෙන්නේ ගන්න ඉතින් එපා. ප්‍රශ්නේ තමයි මේ අඩි 8.5 තිරේ දවල් කාලේ භාවිතා කරන හොඳ මාදිලයක් කියන්නේ. ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔයා මේක පාවිච්චි කරන්නේ presentation එකක් කරන්නද film බලන්නද? මම හිතන්නේ පන්තියකට කියලා ගාලින් ප්‍රශ්නේ තිබුණේ. පන්තියකට ගන්නව නම් එච්චරම සැලකිලිමත් වෙන්න දෙයක් නැහැ ප්‍රොජෙක්ටර් එක මොන වගේද මොන જાතියද මොකද්ද කියලා මොකද පවර් පොයින්ට් පෙන්වනවා නම් මේ ගෙයක් ඇතුලේ වගේ කියන්නේ ලයිට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් තැනක කරනවා නම් මේ LED එකක් වුණත් ඇති වෙයි නේද ඔව් ලුමිනන්සි වැඩි ප්‍රොජෙක්ටර් එකක් ගත්තොත් ගොඩ වැඩි වෙන තරමට හොඳයි හැබැයි එළිය නම් කරන්නේ කියන්නේ මේ දවල්ට එළිය ප්‍රොජෙක්ටර් එකක් ගහලා පෙන්වන්න නම් බෑ 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 අනිවාර්යෙන් ලයිට් කන්ට්‍රෝල් කරන්න බෑ සාමාන්‍ය ආලෝකයක් තියෙන තැනක තමයි ප්‍රොජෙක්ටර් එක පාවිච්චි කරන්න පුළුවන් මේක බැහැ කියලා කියන්නේ සල්ලිවර්ස් ප්‍රොජෙක්ටර් එක කියන පස්සේ තමයි තියෙන්නේ මොකද ප්‍රොජෙක්ටර් එක මම කැසිවි ප්‍රොජෙක්ටර් එක ගොඩක් හොඳ රෙසලියුෂන් එනකොට ගාන වැඩි වෙනවා ඒකට හේතුව තමයි මෙහෙම දෙයක් හිතන්න වීඩියෝ පෙන්වන ප්‍රොජෙක්ටර් එකකට සහ ප්‍රසන්ටේෂන් කරන ප්‍රොජෙක්ටර් දෙය අතර ලොකු මිල වෙනසක් තියෙනවා මොකද දන්නා වීඩියෝ මෝෂන්ස් තියෙන නිසා සාමාන්‍ය ප්‍රසන්ටේෂන් කරන ප්‍රොජෙක්ටරේ වීඩියෝ පෙන්වනොත් එකක් තමයි මේ මේ කැඩි 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 යනවා වගේ පේන වීඩියෝ එක බලනකොට කළු පාට පාටවල් හරියට පේන්නේ නැහැ ගොඩක් අඳුරේ වීඩියෝ එකක් පේනකොට ඒකට හේතුව තමයි ඒකේ තියෙන LCD ප්‍රොජෙක්ටර් එක නේ LCD එක හරියට DLP ප්‍රොජෙක්ටර් නේ DLP එකේ තියෙන ප්‍රශ්න ගොඩක් කරලා DLP ප්‍රොජෙක්ටර්ස් වල වීඩියෝ වලට හොඳයි LCD වලට වඩා ඉතින් කොහොම හරි කමක් නැහැ රික්වයර්මන්ට් එක ගන්න හොඳ මාදිලයක් කියන්න කියන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ප්‍රොජෙක්ට් එක ගත්තොත් Epson InFocus Sony ඔයගෙ පාවිච්චි කරන්න පුළුවන් චීන නමුත් තියෙනවා කිසි කරදරයක් නැතුව නේද බුද්ධික ඔව් පාවිච්චි කරන්න පුළුවන් බලන්න ඕන එකක් තමයි බල්බ් එකේ ආයු කාලය කොච්චර පැය කොච්චර බල්බ් එක පුළුවන් ගොඩක් ඔය චයිනීස් ඒ වගේ නම් තව බල්බ් එකකුත් වෙනවා ඒගොල්ලෝ නේද ඔව් බල්බ් එකේ ආයු කාලය ඊට පස්සේ රෙසලියුෂන් අඩු ගානේ 800 600 නේටිව් ඒ කියන්නේ ඔරිජිනල් ඒ කියන්නේ අප් ටු HD කියන එකනේ රෙසලියුෂන් එක ඇත්තම කොච්චරද කියලා බලන්න අඩු ගානේ 800 600 ඩෝ වැඩි වෙයි යුතුයමයි එහෙම නැත්නම් ගන්න එපා තේරුමක් නැහැ අඩි 8.5 තිරයක් භාවිත කරනවා හොඳ ස්ක්‍රීන් එකක් ගන්න ප්‍රොජෙක්ටර් එක කොච්චර හොඳ නැත නැහැ බිත්ති එකට වගේ ගන්නවා නම් එච්චර හොඳ මේ ප්‍රතිඵලයක් ගන්න බෑ
ලංකාවේ තියෙන තිරත් ඉතින් එච්චර හොඳ නැහැ නේ බුද්ධිගේ. ඒ කියන්නේ ඊළඟ ප්‍රශ්නේ අනේ මේ රුපියල් 3000ට 4000ට වගේ තියෙන්නේ. ඔව් ඒවා ඉතින් හොඳ නැහැ. පිටරටින් ඉන්නම් ගන්න. පිටරටින් බලලා හොඳ තිරයක් අරගෙන එන්න. මගේ රෙකමෙන්ඩේෂන් එක නම් එප්සන් ප්‍රොජෙක්ටර් එකක් ගන්න. ගෙමන මුලට සාධාරණ ගන්න පුළුවන්. ගන්නකොට කියන්නේ ඔයාලට මල්ටි මීඩියා ප්‍රොජෙක්ටර් එකක් දෝන්නේ නැත්නම් මූවි බලන්න ප්‍රොජෙක්ටර් එකක් දෝන්නේ කියලා. ඒක අනුව ගැන දෙකම ගැරෙන්න එකක් ගන්න ට්‍රයි කරන්න එපා. ඒකද මේකද කියලා හිතලා ගන්න. මොකද මල්ටි කියන දේවල් හැමතිස්සෙම මෙච්චර සාර්ථක නැහැ. උදාහරණයක් දැයි iPhone එක. කැමරා එකකුත් හදන්න හදන ෆෝන් එකකුත් හදන්න හදන දෙකම එකක් කරන්නේ. ඒකත් iPhone එකට එරියා. නෑ ඉතින් එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය মালටි චැනල් ඇන්ටනා වගේ අන්තිමට එක දැල්ලක් හරියට පෙන්වන්න ඕනේ, එක දැල්ලක් හරියට පෙන්වන්න ඕනේ කියන එක තීරණය කරගන්න වෙනවා. ඉතින් එයාගේ උත්තරයට සරල කියන එක DLP නම් පරණ වැඩතර අහන්න. VGA කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටර් වල ගොඩක් වෙලාවට රෙසලියුෂන් එක ගැන තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඕන ප්‍රොජෙක්ටරේ VGA ඉන්පුට් එකක් තියෙනවා. සැලකිලිමත් වෙන්න ඕනේ අර කියලා කිව්වේ ලුමිනන්සි කියන්නේ කියන්නේ බ්‍රයිට්නස් කොච්චරක් තියෙනවා වැඩි වෙන තරමට හොඳයි. ඊළඟට බල්බ් එකේ ආයු කාලය. මොකද බල්බ් එක තමයි ගොඩක් බලන්න ඕනේ. ඒක පරිස්සම් කරන බල්බ් එකේ ඊළඟට මිල. ඒකයි කියන්නේ මේ දැන් මෙහෙ ගොඩක් ඒවට මේ ඒජන්ට්ලා එහෙම නැහැනේ. ඒකත් බලන්න ඕනද පිට රටකින් ගන්නකොට? ඔව් බලන්න වෙනවානේ. ඔව් එප්සන් ගෙනාවා නම් ඩිබග් ලංකාවේ ඉන්නවා. නමුත් ඉන්ටර්නෂනල් වොරන්ටි කවර් කරනවාද කියලා ගන්න තැනින් අහන්න වෙනවා. ඒගොල්ලන් ලංකාවෙන් මේක මට ක්ලේම් කරන්න පුළුවන්ද කියලා. ඔව් මොකද නැත්නම් ප්‍රොජෙක්ටර් එක කැඩලා හදන්න ගියොත් නම් රිපෙයාර් කරන්න ගියාම සෑහෙන ලොකු ගාණක් ගන්නවා නේද? ඊට වඩා හොඳයි නේද ප්‍රොජෙක්ට්. ඒ කියන්නේ තව ප්‍රොජෙක්ටර් එකක් ගන්න. ඊළඟ ප්‍රශ්නේ නැමුනේ. කලින් මේ චැට් එකේ කට්ටිය අහන ප්‍රශ්න මේ උත්තර දුන්න මං හිතන්නේ කවුරු හරි මේ මොකද්ද මේ ස්මාර්ට් ෆෝන් වල තියෙන මේ එයාර්ප්ලේන් මෝඩ් එක කියන්නේ කියලා. ඒකෙදි ඉතින් ඇත්තටම වෙන්නේ මේ ඒ කියන්නේ ඒක දාලා උඩ නැග්ගම ටගල් අර යනවනේ සිංගා. මේ ෆෝන් දෙක දෙපැත්තේ සාක්කුව දාගත්තා, එයාර්ප්ලේන් මෝඩ් දැම්ම, මේ මැද දෙක දිග අරගත්තා, සිංගල් වාහනේ පැනලා එක සැරේම ඔන් කරන්න ඕනේ. ඔව් එකපාර ඔන් කරන්න දෙකම එයාර්ප්ලේන් මෝඩ්. එයාර්ප්ලේන් මෝඩ් එකකින් වෙන්නේ මේ අර ට්‍රාන්ස්මිටර් ඔක්කොම මේ ඩිසේබල් කරන එක තමයි වෙන්නේ. ට්‍රාන්ස්මිටර් ඒකට හේතුව තමයි එයාර්ප්ලේන් මෝඩ් කියන කතන්දරය එන්නේ. ප්ලේන් වල ගිහිල්ලා තියෙන දැන් නැති මේ ප්ලේන් එක ටේක් ඔෆ් කරන්න කලින් කියනවා තමන්ගේ දෙන ජංගම දුරකරන සෙල්ලුලර් දුරකථන ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ඔක්කොම ඕෆ් කරන්න කියලා. මොකද මේවෙන් රේඩියෝ තරංග නිකුත් වෙනවා. කතාව තමයි මේ රේඩියෝ තරංග නිසා ප්ලේන් එකේ පාලන පද්ධති වලට හානි වෙන්න පුළුවන්, ඒක මැල් ෆන්ක්ෂන් වෙන්න පුළුවන් කියන එක ඔප්පු කළ සාධකයක් නෙමෙයි. නමුත් එහෙම කියනවා. ඒක අර කාලයක් තිස්සේ කියාගෙන එන එකත් තාම කියනවා. ඉතින් එයාර්ප්ලේන් මෝඩ් දැම්මම මේකේ තියෙන රේඩියෝ හැම එකක්ම ඕෆ් වෙනවා. Wi-Fi error. Wi-Fi ඕෆ් වෙනවා නේ? Wi-Fi ඕෆ් වෙන්නේ නැහැ. මං දන්න ධර්මෙන් ඕෆ් වෙන්නේ නැත. වෙන කාලින් අය රයිට් Wi-Fi ඇත. උඩේ මම හිතන්නේ ඕකේ ඕවර් රයිට් කරන මොකක් හරි ඇප් එකකින් නේද? නැත්තම් මේ නෑ නෑ මං ඕකු දෙයක් දාලා නෑ මේක බොරු කියන්නේ. මේ මොකද iPad එකේ මේ යනවා ඔක්කොම ටික. ඒක Apple ලෙවුන්ට පින්දනේ. Apple උන් කියන්නේ කවුද ගණන් ගන්නේ? මේ තියරිටිකලි වෙන්න ඕන නේද? Wi-Fi ටොප් වෙන්න ඕන නේද? Android එකක ටොප් වෙන්න. අපේ කොච්චර මේක කොච්චර හොඳට පාවිච්චි කරනවද කිව්වොත් මේකට එක හේතුවක් තියෙනවා බුද්ධික. ගොඩක් එයාලයින් වල බිල්ඩින් Wi-Fi තියෙනවා මේ ලංකා සාමාන්‍යයෙන් ඉහිට මෙහෙට යන ප්ලේන් නෙමෙයි, සාමාන්‍ය ගොඩක් දුර යන ප්ලේන් වලම Wi-Fi තියෙනවා බුද්ධික. ඒක නිසා මේ Wi-Fi කමක් නැහැ කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉඳි. ඉතින් Wi-Fi තියෙන නිසා Wi-Fi කමක් නැහැ කියලා. හැබැයි එකපාරක් නම් මම එක ෆ්ලයිට් එකේ ගිහලා මම iPad එක දිගාර ඉඳලා ඒක ගැන මට බැන්නා ඕක ද ඕෆ් කරන්න කියලා. අනිනේ ස්ක්‍රීන් එක ඔෆ් කරලා තිබ්බම දෙකින් ඉතින් ඕක ඔෆ් කරන්න දෙයක් නැහැ. එහෙම තමයි. ඒ වුණාට ඒක කරන්න මේක නම් ගාලින් ඔෆ් වෙන Wi-Fi මේ ICS මේ මගේ BNT තියෙන. කවන්නේ ඒක තමයි මේ මේ ඇප්ලෙන් මොඩ් එක ඇත්තට වෙන්නේ. නන්දින බොරු කිව්වා. කොහමද කවන්නේ මේ සම්ම දැන් අල සමර් ෆෝන් තියෙන බුද්ධිය තමයි ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ඒක ඇතුලේ කවරේජ් එක තියෙනවා. සාමාන්‍ය කියන්නේ නම් ටේක් ඔෆ් කරනකොටයි, ඒ කියන්නේ ආයි ලෙවල් වල අර සීට් බෙල් සයින් එක ඔෆ් වුණාට පස්සේ ඔන් කරාට කමක් නැහැ කියලා කියන්නේ. ආයි ලෑන්ඩින් කරන සීට් බෙල් සයින් එක ආවහම ආයි
ඔෆ් කරන්න කියලා තමයි කියන්නේ. බග් එකක්ද දන්නේ නැහැ මගේ ගේනේ. තවන්න ඊළඟ ප්‍රශ්නෙට යමු. චම්මි බලන්න Wi-Fi තියෙනවද කියලා මගේ දානවා. නැහැ. ඒකත් බොන්නන ප්‍රශ්නයක් වුණානේ. හරි. micro SD memory චීනයෙන් ආනයන කිරීම බලාපොරොත්තු වෙනවලු එක්කෙනෙක්. එක්කෙනා තමයි නුවන්. 50 ගණන් ප්‍රාණයක් ආනයන කරන්නේ ඒක බදාය කරනවාද? ඔව්. චීනයට වඩා අඩු මුල්ඳලකට 8GB රුපියල් 300 වෙන මේවා ලංකාව ලබා ගත හැකිද? පොඩි පොඩි සද්දෙම නේද නුවන්ද? චීන කොණ්ඩ බඳපු චීනු දැන් ඇත්තටම ඉන්නේ අපිට කොණ්ඩ බඳින චීනු. ඒක නිසා මෙමරි වගේ දේවල් චීනෙන් එනවා පොඩා පරිසම් වෙන්න ඕනේ. ගැහුවාම 8GB පේනවා, බැලුවාම 8GB පේනවා, ෆෝමැට් කරාම 8GB පේනවා. හැබැයි 8GB ඩේටා කොපි කරන්න බැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ පොඩි මෙමරි චිප් එකක් දාලා ෆර්ම්වෙයාර් එකෙන් පෙන්නන ඊට වඩා වැඩි තියෙනවා කියලා. ඊට වඩා කොපි කරන්න ගියම කරප්ට් වෙනවා. ඒකම සාම්පල් ලෙවල් ආ එහෙම කිව්වත් අර ලොකු ගානක් ඕඩර් කරනකොට ආයි වෙන එකක් එවන්නත් පුළුවන්. ඒ වගේ වැඩක් වෙන කොට කියලා. ආයි චීනෙට ගිහිල්ලා කියන්නේ මේක පා කියලා. රේගු බද වය කරන එක ප්‍රමාණික කිසිදක් දන්නේ නැහැ. ඔයගේ එන්න කලින් කස්ටම් ඩෙක්ලරේෂන් කියලා කස් ඩෙක් කියලා මොකක් හරි දාන්න එකක් තියෙනවා. ඒජන්ට් කෙනෙක් හරහා ක්ලියර් කරනවනේ. ඒගොල්ලෝ හරියටම රේගු බද බලලා මේවා කරනවා. චීනට අඩු මුදලකට ඉතින් රුපියල් 300 ක චීනෙ දුන්නාට ඔය ටැක්ස් එක 100ට සමානයි 50කට මිනිහට වදිනවාද නේද බුද්ධි? ඔව් ඒක නම් දන්නේ නැහැ තරම. තමයි සයිට් එකේ ඇදේ නේද? ඔව් කස්ටම් සයිට් එක. කස්ටම් සයිට් එක ඉස්සෙල්ලා Excel ෆයිල් එකක් තිබ්බා. තමන් ගේන බඩුව සිලෙක්ට් කරලා වඩු කියලා මෙමරි කාඩ් සිලෙක්ට් කරලා කොච්චර ටැක්ස් එක ගන්නවද කියලා තීරණය කරන්න පුළුවන් එක. ඒක නිසා ඒක පොඩ්ඩක් හොයලා බලන්න. චීනෙන් බඩු ගන්න නම් බොහොම පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි නුවන් අහලා දෙන 8GB එකක් මේ 300කට බුල. එහෙමනම් බෑ මෙහෙන් ගන්න. මෙහෙන් ගන්න. ඒක. තව එකක් නුවන් මේ බලන්න ඕන ගේනකොට ඔය දැන් මෙමරි කාඩ් වල මොකද්ද කියලා ගේන්නේ නේ. සමහරට අර ක්ලාස් 2 වගේ එහෙම දාලා යනවා දන්නේ අඩුවට නේ. මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 40ක් විතර යනවා දන්නේ 8GB ෆයිල් එකක් කොපි කරන්න. ඒ වගේ ගන්න එපා. ඒ කියන්නේ අර මෙමරි ගන්නවනේ මෙමරි වල ස්පීඩ් රේටින් එකක් තියෙනවා නේද බුද්ධික. ක්ලාස් 2 4 6 එහෙම කියලා. ඒක නිසා ක්ලාස් එක වැඩි වෙන වැඩි වෙන ඔව් ඒක ස්පීඩ් එක වැඩි වෙනවා. ගාලින් අර ක්ලාස් එකෙන් ඇත්තටම රයිට් ස්පීඩ් එක තමයි කියන්නේ. රයිටින් ස්පීඩ් එක නේ රීඩ් ස්පීඩ් එක. රයිට් නේ රයිටින් නේ. රයිටින් ස්පීඩ් එක කියන්නේ රීඩ් එක පොඩ්ඩක් හොයලා බලලා ගන්නවා. මොකද අපි වැඩි කරන්නේ ඔබ රීඩ් කරන එකනේ. මොකද මේ ෆොටෝ ගන්නවා නම් වීඩියෝ රෙකෝඩ් කරනවා නම් වගේ නේ මේ රයිටින් කරන්න ඉක්මනට. ඒකින්ද ක්ලාස් එකත් එක්කම මේ රීඩ් ස්පීඩ් එකත් කීයද කියලා තමයි බලලා ගන්න ඕන. ඊළඟ ප්‍රශ්නයට යමුනේ. ඔව්. ඊළඟ ප්‍රශ්නේ හරි මං ඉඳන් මේක උදේට හොඳ ප්‍රශ්නයක් උදේ chat room එකෙ මෙච්චිලාමට බැන බැන හිටියා Microsoft එකට trend micro එකටයි කඩ යනවා කියලා. යකෝ Microsoft trend micro විතරනේ තවත් සමාගම් දිනවා සල්ලි හොයන සමාගම්. ඇයි Red Hat? Red Hat සමාගමත් හොඳට සල්ලි හොයන සමාගම. ඒක නිසා ඒ ඒවට topic ගන්න එපා. මොකද ඒකත් මේ open source එක විකුණාගෙන සල්ලි හොයාගෙන කම්පැනියක් නේද බුද්ධි? Red Hat Linux download කරන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ සල්ලි දුන්නේ නැත්තම්. ඒක නිසා හැමෝම උදල් මේ කවුරුත් බුදු වෙච්ච අය නැහැ නේ බුද්ධික. කවුරුත් දින් සල්ලි හොයන්න බලාපොරොත්තු තමයි ඉන්නේ අපි අරෙන්න. කවර ගන්න. ප්‍රශ්නේ ඇවිල්ලා මේ Mozilla Thunderbird වැනි මුදුකාංගයක් ආරක්ෂා කරගෙන විශ්වාස දෙන්නේ හැකිද? ඊළඟට අහනවා ජම්මක දුරකථන වල භාවිත කරන push to talk හා push mail යන්නේ අදහස් කුමක්ද? ඊළඟට අහනවා 3.5mm audio PC microphone keypad සම්බන්ධ කර තනි output එකක් පරිගණකයෙන් ලබා දීමට අවශ්‍ය දෘඩාංග මොනවාද? ඔක්කොම ප්‍රශ්න වලින් දසුන්. එකේ ඉඳන් පටන් ගමු. Mozilla Thunderbird වැනි මෘදුකාංග ගැන විශ්වාසය තබන්න පුළුවන්. කිසිම මෘදුකාංගයක් ගැන විශ්වාසය තබන්න බෑ. ඒකට හේතුව තමයි මේ ලෝකේ කිසිම මෘදුකාංගයක් නැහැ 100% secure. නමුත් භාවිතයේදී ගැටලුවක් නැහැ නේද බුද්ධිය? ඔව්. ඒ කියන්නේ ඕන මේක security ප්‍රශ්න තියෙනවා එහෙම නැති එකක් නෑ. අනිත් ඒවට වඩා තව ඒවා security වැඩි ප්‍රශ්න වැඩි වෙනවා අඩු වෙනවා. සාමාන්‍යයෙන් නම් Mozilla open source project වල යම් කියන්නේ considerable amount එකක් ප්‍රශ්න අඩු වෙනවා. මොකද මේ අඩුයි latest update දාගෙන ඉන්නවා නම් ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. මොකද හැමෝම source එක බලලා මේ patches දාන හින්දා. ඔව්. ඉතින් torrent එකකින් බා download කරපුව outlook භාවිතා කරනකොට මේක පාවිච්චි කරන එක ලක්ෂ වාරයක් guarantee කරන්න පුළුවන්. ඒක නිසා ඒක නේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ජංගම දුරකථන වල භාවිත කරන push to talk කියන එක මොකක්ද?
දංගම දුරකථන නොකියා කාලයේ තිබ්බා GPRS වල data උඩ බටන් එකක් ඔබල වෝකි ටෝකි එකක් අය වචනයක් කිව්වා මේක GPRS studio ෆයිල් එකක් ගිහලා තවත් කෙනෙකුගේ ෆෝන් එකේ දීලා ඒක ඇහෙනවා. ඒක තමයි push to talk කියලා කියන්නේ. ඒ කියන්නේ එක මිනිත් එක වාරයි කතා කරනවා බටන් එක ගිහුවම කතා කරන්න පුළුවන්. මං හිතන්නේ මට තේරෙන්නේ ඇයි mobile phone එකට ඕකක් දැම්මේ කියලා. ඒක මේ operators support කරන්න වෙනම මොකක් හරි දුන්න package එකක් වගේ ඒකනේ. මේ ෆෝන් එකෙන් කෝල් එකක් කරන්න පුළුවන් නේ. මේක කෝල් එකක් ස්පීකර් ෆෝන් දාගත්තාම දෙපැත්තට කතා කරගන්නේ. මේ විතරක් අපල බුදු බුදු ගාන සද්දයක් එනවා. මේ බුද්ධි කින්නවද? මම ඉන්නවා. බුද්ධි කක් කනවද? ඕක කර කර ඉන්නව නෑ දෙයනේ. ඩේටා ගිහිල්ලා මම තේරවන්න. පුෂ්මේල් යනු මොනවද කියලා අහුවොත් මේක තමයි දැරන්ට බ්ලැක්බෙරි සමාගම බැඳගෙන පුදගෙන තාමත් මේ අපේ දර දුරගත සමාගම ඉන්න ගොඩාක් උදවිය බ්ලැක්බෙරි මිනිස්සුන් ඒක අරගහන්න ඉඳාගන්නේ එකම වචනේ පුෂ්මේල්. පුෂ්මේල් ගැන විස්තරාත්මක කිව්වොත් එහෙම මේල් එකක් ගන්නකොට ෆෝන් එකක් ගත්තාම මගේ ෆෝන් එකක් ගත්තාම ක්‍රම දෙකක් තියෙනවා. මේල් තියෙන ෆෝන් එකේ නෙමෙයි මේල් තියෙන්නේ කොහේ හරි සර්වර් එකක. එතකොට මේ සර්වර් එකේ තියෙන එක ෆෝන් එකට ගන්න නම් ක්‍රම දෙකක් තියෙනවා. එක්ක මේ ෆෝන් එක ගිහින් ෆෝන් එක ගිහිල්ලා නෙමෙයි එතන ෆෝන් එකේ software එකකින් අර සර්වරයට කනෙක් වෙලා අහන්න ඕනේ මට මේල් තියෙනවද කියලා. ඔව් කිව්වත් නෙමෙයි මේල් එක ගන්නවා. ඒක තමයි pull. pull කියලා කියන්නේ ෆෝන් එක විසින් initiate කරපු session එකකින් සර්වර් එකේ මේල් ගන්නවා. එහෙම නැත්නම් සර්වර් එකට කියන්න බුණා ෆෝන් එකට අඩෝ බෙල් එකක් මේ ගනි කියලා ගාව ෆෝන් එක ඒක ගන්නවා. ඒක තමයි push mail කියන්නේ. ඉස්සර මීට අවුරුදු 9කට 8කට කලින් push කියන්නේ ලොකු හොඳ ටෙක්නොලොජි එකක්. මොකද ෆෝන් වලත් ඒ කාලෙත් Windows Phone Mobile තියෙන කාලේ ඒවැය තිබ්බා. ඒකේ දාන්න විනාඩි 15කට සැරයක් මේල් බලන්න 10කට සැරයක් මේල් බලන්න කියලා. BlackBerry සමාගමේ ලොකු රෙනොවේෂන් එක ඉනොවේෂන් එකක් කරා. අපි සර්වර් එකකින් ෆෝන් එකට කියනවා මේල් එකක් තියෙනවා කියලා. ඒක තමයි ක්‍රමය. මේක අවුරුදු 8කට කලින් වෙන සාර්ථක ටෙක්නොලොජි එකක්. මේවා තිබ්බේ BlackBerry වල පමණයි. දැන් නම් හැම මේල් ෆෝන් එකෙම push mail තියෙනවා. push කියලා කියන්නේ ඇත්තටම ෆෝන් එක සහ සර්වර් එක අතර හැමතිස්සෙම කනෙක්ෂන් එකක් ඉනිෂියේට් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ සම්බන්ධතාවය පවත්වාගෙන ඉන්නවා data උඩ. ඒ සම්බන්ධතාවය හරහා සර්වර් එකකින් කියනවනේ මේල් ඇත්තට. ඒකනේ කිව්වාම ඒකෙන් download කරගන්න. ඒක තමයි push mail කියන්නේ. නමුත් IMAP version 4. IMAP 4 revision 1 ඉඳන් IMAP protocol එකේම push කියන protocol එක තියෙනවා. IMAP server එකත් එක්ක connect කරලා ඉන්නවනේ. දැන් Gmail එහෙම තියෙන්නේ මේවා push Android වල තියෙන. හැබැයි push ගොඩක් ඔවිට වඩා වටින්නේ බුද්ධිකම instant messaging ඒ වගේ දේවල් වලට නේ mail වලට වඩා. ඒ කියන්නේ දැන් අපි හිතමු මට chat message එකක් එවුවාම chat application එකේ server එකේ හා ඉන්නවට වඩා ඒක එවුව comment එකක් ගාලා මගේ ෆෝන් එකට එවන්න පුළුවන් නම් වටිනවා. දැන් උදාහරණයක් ගත්තොත් dialog log 007 කියන එක web push message system එක. ඒ කියන්නේ web server එකකින් web pa wap server එකකින් මේ පැත්තට message එකක් එවන. ඉතින් දැන් push mail කියලා කියන්නේ එච්චරම තේරුමක් ඇති කතාවක් නෙමෙයි. ඕනම ෆෝන් එකක push mail ලට. exchange server එකක් තියෙනවා. exchange වල built in දිනවා. blackberry වල කරන බොරුව තමයි BlackBerry link වලට instant mail එක යනවා කියලා. නමුත් BlackBerry link instant mail එවන්නේ නැහැ. BlackBerry server එක කරන්නේ pull. ඒක මෙහෙමයි ක්‍රමය. BlackBerry phone එකට mail එන්නේ දැන් අපි තමු මට office එකක් තියෙන tech kata. tech kata එකේ calling@techkata.com එහෙම email ගන්න. ඒකට email වන්න එපා. බොරුවට calling@techkata.com කියන එකට mail එකක් ආවොත් මගේ phone එක configure කරලා තියෙන විදිහෙන් නම් කරන්නේ techkata.com server එකට connect වෙලා ෆෝන් එකෙන් email එක ගන්නවා. එක step එක. techkata ෆෝන් එකෙන් techkata server එකට සම්බන්ධ වුණා mail එකක් ගත්ත එක pull එකක් වෙනවා. මම මේක IMAP version 4 වලට IMAP configure කරලා තියෙනවා නම් මං ෆෝන් එක support කරන නම් push කියන එක IMAP 4 වලට ෆෝන් එක කෙලින්ම server එකෙන් pull push message එක ආවහම මේක තියෙනවා කියලා ෆෝන් එකෙන් ගන්නට download කරලා පෙන්නනවා. BlackBerry BlackBerry වල වෙන්නේ BlackBerry server එකෙන් දෙකකට එකට connect වෙලා දෙකකටගේ mail එක BlackBerry server එකට අරගෙන BlackBerry server එක හරහා mail එක මට එනවා. steps 3. එතකොට මේකේ තියෙන delay එක තමයි BlackBerry phone එකට push වෙන්න පුළුවන්. BlackBerry හැබැයි කරන්නේ pull. ඒක හැමතිස්සෙම instant connectivity ගන්න නෙමෙයි ඉන්නේ. හැම විනාඩි 15කට හෝ 20කට සැරයක් තමයි BlackBerry server pull කරන්නේ. ඒක නිසා
බ්ලක්බෙරි තියෙනවා නම් ඕගොල්ලෝ පුෂ් 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 කියලා හිතේ තියෙනවා නම් ලෝකයේ තියෙන ලොකුම මොඩකම තමයි ඒක. අනික බ්ලක්බෙරිට පයිසවර එක කොපිස් එක දාගෙන නැත්තම්. ඔව් පුෂ් ඇතිනේ. බ්ලක්බෙරි තරහත් පිරිමලා ගත්තා. චැට්රූම් එකේ මන් දන්න මැද්දෙන් පයින කතාවක් සින් කියන සෙන්ටෝස් කියන රෙඩ්ඩට් 11 ඩිෆරන්ට් බිල්ඩ් එකල බද්දයා ඉන්ටර්කම්පැටිබල්. ඔව් පොඩි කතාවේ සාර්ථකත්වයක් තියෙන ඇත්තම කතාවකුත් නෙමෙයි. රෙඩ්ඩට් එන්ටර්ප්‍රයිස් ලියක්ස් කියලා කියන්නේ ඒගොල්ලෝ ඕපන් සෝස් පාවිච්චි කරන නිසා ඕපන් සෝස් ලයිසන්ස් අනුව ඒගොල්ලෝ කරන හැම වෙනස්කමක්ම ඒ ලයිසන් එක යටතේ රිලීස් එකක් කරන්න ඕනේ. මොකද රෙඩ්ඩට් එන්ටර්ප්‍රයිස් ලියක්ස් මුදල් වලට තමයි විකුණ. සෙන්ටෝස් කරන්නේ අර සෝස් එක අරගෙන රීකම්පයිල් කරලා සෙන්ටෝස් හැටියට නැවත ලබා දෙනවා. මොකද එහෙම කරන්න හැකියාව තියෙන ඕපන් සෝස් ලයිසන්ස් යටතේ. මේ දෙක ගත්තොත් එම් පැකේජ් වයිස්, බිල්ඩ් වයිස්, වර්ෂන් වයිස් 100%ක් කම්පැටිබල්. මොකද මට Red Hat Enterprise වල තියෙන එකක් සෙන්ටෝස් වල දාන්න බෑ, සෙන්ටෝස් වල තියෙන එකක් Red Hat Enterprise වල දාන්න බෑ. නමුත් Red Hat Enterprise වල තියෙනවා proprietary components වගේ. proprietary components කියන්නේ Red Hat සමාගමෙන් ඕපන් සෝස් නොවන ලයිසන්ස් යටතේ හදන ඒවා තියෙනවා. ඒව හම්බ වෙන්නේ නැහැ CentOS එක. එතකොට ඒව හම්බ වෙන්නේ enterprise server එකක් එක්ක. නමුත් මගේ recommendation එක තමයි Red Hat නම් සල්ලි දීලා ගන්න එපා. හැබැයි Red Hat Enterprise Linux කියන්නේ Fedora නෙමෙයි. Fedora කියන්නේ ඒගොල්ලන්ගේ වෙනම source tree එකක්. ඒගොල්ලන්ගේ testing අරව මේව කුණු ගන්දල් කරන්න තමයි Fedora ඒගොල්ලෝ ඇත්තටම තියාගෙන ඉන්නේ. يعني ඒගොල්ලන්ගේ source build කරපුවා test කරන්නේ, ඒගොල්ලන්ගේ අලුත් versions test කරන්නේ, ඒ වගේ දේවල් වලට තමයි Fedora තියන්නේ. ඒකේ seasons එක තමයි ඒගොල්ලෝ enterprise එකට මාරු කරන්නේ. ඉතින් ඒ තුන අතර බැලුවොත් එහෙම Red Hat සහ CentOS අතර සම්බන්ධතාවය වැඩි, Red Hat සහ Fedora එක තියෙන සම්බන්ධතාවයට වඩා. සීන් කියන Red Hat is also free ලු. ඔව් ඒවනට install කරලා දාන්න ගියාම license එක ඉල්ලන එක තමයි ප්‍රශ්නේ. හරි ඊළඟ එකට යමුනේ. මොකද ඒගොල්ලෝ විකුණන්නේ support එක. මොකද open source license යටතේ ඒක විකුණන්න බෑ. ඒක නිසා විකුණන්නේ support එක Red Hat සමාගමෙන්. මේක බුද්ධිගේ ප්‍රශ්නේ නේද? සමීර තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. Wi-Fi එක රත් කරන්න බෑ. හරි රත් කරා. හරි මෙතෙක් භාවිතා කරන POS system එක වෙනුවට ඒගොල්ලෝ QuickBooks POS 2010 system එක භාවිතා කරන අදහස් කර ඇතලු. මෙතෙක් ඒගොල්ලෝ භාවිතා කරන MySQL DB එකක් QuickBooks system එක සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා අහන සමීරහනේ. මන් නම් දන්නේ නැහැ, බුද්ධික උත්තර දෙන්න. ඔව් මාත් අවශ්‍යතාවය බැලේ කරන්නේ. ඒක මේ සමීර පේන විදිහට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ SDK එක පාවිච්චි කරන එක. මේ QuickBook ලා දෙනවා SDK එකක්. ඒක පාවිච්චි කරාම පුළුවන් අපිට මේ QuickBook වල තියෙන database එකට එළියේ තියෙන source එකකින් මොනවා හරි ලියන්න. ඒක අර XML based මේ data structure එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ විදිහට ඉතින් ඔයාගේ කලින් MySQL database එකේ තියෙන data අර විදිහට transform කරලා තමයි දෙන්න වෙන්නේ එතකොට SDK එක පාවිච්චි කරලා. ඊට අමතරව මේ QuickBook web connector මං හිතන්නේ මේ චම්ලි link දෙකක් ඇති දානවා නම් මේ post එක දානකොට දාමු නේද? මේ ඒක මේ අර soap base මේ web service ටිකක් තියෙන්නේ. ඒ කියන්නේ QuickBook ඒ run වෙන instance එක මේ third party application වලට web service එකක් විදිහට භාවිතා කරන්න පුළුවන් වෙන හදපු එකක්. ඒකත් ඒ QuickBook හදන සමාගමෙන්ම මේ දෙන එකක්. ඒකෙත් අපි link එක දාන්නම්. ඒක download කරගෙන ඒක හරහා කරන්නත් පුළුවන්. ඊට අමතරව තව තියෙනවා මේ third party එකක් තියෙනවා මේ QODBC මං හිතන්නේ ඒක නම. එතකොට QuickBook වල තියෙන මේ හැබැයි මට මුලින්ම ඕක ගැන කතා කරනකොට පොඩි experience එකක් කතාවක් කියන්න. මේ ඔය ODBC හරහා MySQL එක සම්බන්ධ කරාම stability නම් මමගේ පෞද්ගලික අත්දැකීම් හැටියට එන ප්‍රශ්න තියෙනවා. බුද්ධිගේ එක දැකලා තියෙනවා. ඔව් එහෙම වෙනවා කාලින් ඉතින් අර ඒ drive එක අනුව තමයි. ඔව් ඒක තමයි නේද. ඒ සමහරවිට 64 bit OS එකක් නම් තියෙන්නේ MySQL driver එක ගොඩක් වෙලාවට මේ ODBC driver එකේ ගොඩක් ගැටලු වෙනවා නේද. එක version එකක් අනිත් version එකක් එක්ක compatibility නෑ.
සෝල් කරන්න ගියාම එකක් තියෙනවට තව එකක් දාහන්න බෑ. ඒ මන් දන්නේ නැහැ. ඒක ඩොට් නෙට් එක වැඩ කරනව නම් ওই ප්‍රශ්නේ ගොඩක් මුණ දීලා තියෙනවා. එනවා. මේ එතකොට ක්වික් බුක් වලටත් තියෙන, ඒ කියන්නේ ක්වික් බුක් data source එකක් ODBC විදිහට පාවිච්චි කරන්න තියෙන drive එකක් තමයි Q ODBC කියන්නේ. ඒක මං හිතන්නේ commercial එකක්. ඒකත් අපි link එක දාන්නම් මේ ඒක commercial. හැබැයි ක්වික් බුක් license එක ගන්නවා නම් මම දන්න විදිහට SDK එකයි මේ web connect එකයි free. ඒකින්ද ඒ දෙකින් try කරන එක ලේසි. එහෙම නැතුව අර file වලට export කරලා import කරන්න වගේ දේවල් නම් මම හිතන්නේ මේ කරන්න අමාරුයි. මොකද අර ඔය හැබැයි ඔය සමීරට කියන්න ඕන ඔය හැම එකක්ම අර මේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් ඒව නෙමෙයි. ටක් ගාලා අර මේකට මාරු කරන ඒවා නෙමෙයි. මොකද අර data වන්දනාව යන ඒවා transform කරන්න තියෙන හින්දා පොඩ්ඩක් කෝඩ් එකක් ලියලා එහෙම කරන්න වෙයි. පොසිම පොඩි මැසේජ් ඉල්ලක් ගියා මම රෙඩ් ඇට් වලට බැටනාම උදේ කියනවා කරන්න දෙයක් නැහැලු රෙඩ් ඇට් එන්ටර්ප්‍රයිස් තමයි හොඳම වර්චුවලයිසේෂන් හා DNS NIS DHCP සර්වර් එක කට්ටිය රැවටිලා ඉන්නවලු Microsoft marketing ලාගේ inheritor trust මුලාවෙලා ඉන්නේ. පොඩි ඕකට පොඩි කතාවක් කියන්න. මේ ලෝකේ මොන Linux distribution එකක් ගත්තා ඒක දුවන්නේ bind DNS සඳහා. සමහර අය වෙනස් කරනවා රෙඩ් ඇට් පාවිච්චි කරන්නේ bind. DSCP සර්වර් DSCPD ඒ කියන්නේ නේද නේද Red Hat පාවිච්චි කරත් Fedora පාවිච්චි කරත් Ubuntu පාවිච්චි කරත් මොක පාවිච්චි කරත් ඔය ටික ඔය ටිකම තමයි. ඒක නිසා Red Hat පාවිච්චි කරා කියලා ලොකු වෙනසක් නැහැ. Bind කට්ටිය ලින සෝස් එක තමයි Red Hat පාවිච්චි කරන්නේ. ඒක ඔයා මොන Linux OS එක පාවිච්චි කරත් තමන් දක්ෂ නම් ඒක හරියට ඉන්ස්ටෝල් කරලා කෆික කරන්න එච්චරයි. Red Hat ලා කරලා තියෙන ලස්සන UI ටිකක් හදලා දීලා තියෙනවා. කට්ටියල ලේසින් කරගෙන ඇතුළේ දුවන්නේ Linux kernel එක උඩ දුවන ටික තමයි තියෙන අර configuration file ටික හදන්න උඩින් UI ටික ලස්සන්ට හදලා දීලා තියෙනවා. virtualization ගැන කතා කරද්දී හොඳ virtualization හදන්නේ Red Hat නෙමෙයි දැනට Verisso XNE කියන open source project එක. මොකද ගොඩක් cloud infrastructure මම හිතන්නේ පාවිච්චි කරන්නේ XNE කියන virtualization system එක. ඒක තමයි Red Hat ලත් දාගෙන ඉන්නේ. ඒක නිසා Red Hat නෙමෙයි ඇත්තරම හොඳයි Linux එකක් කියලා කියන්නේ. ඕනම Linux එකක් හොඳයි. අර ටික එන්නේ කොයි එක පාවිච්චි කරත් එකයි. ඒක මම මගේ අදහස තියෙන Red Hat වලට සල්ලි දෙන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. මොකද සාමාන්‍යයෙන් stability පැත්තෙන් කතා කරොත් ගොඩක් enterprise level එකේ කතා කරොත් ගොඩක් අය ඇත්තරම පාවිච්චි කරන්නේ BSD තමයි. BSD, free BSD, open BSD වගේ ඒවා තමයි ටිකක් high level එකට එනකොට පාවිච්චි කරන්නේ stability වගේ ඕනේ නේ. මං හිතන්නේ මේ ළඟදී Rackspace කට්ටිය ඒගොල්ලන් cloud එක open source code ටික එළියට දැම්මා නේද? ගොඩක් ඒගොල්ලන් virtual assistant එක XNE තිබ්බේ නේද? ඔව්. XNE තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ Red Hat. OpenStack. OpenStack එක තමයි ඒගොල්ලෝ හදලා තිබ්බේ. virtual assistant platform එක. ඊට පස්සේ ඊට අමතරව ඊළඟ level එකේ හොඳට ඉන්නේ එකක් Linux මතම දුවන එකක් තමයි. EXI server එක කියලා තියෙනවා. අපි ගොඩක් ඔය පාවිච්චි කරන මේ මොකක්ද එක VMware virtual box නේද? VMware කට්ටියගේ තියෙන virtualization server එක XNE කියන එක. ඒව තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා මේ Red Hat කියලා කියන්නේ open source තියෙන products ටිකක් අරගෙන ඒවා ලස්සනට හදලා Ubuntu වගේම තමයි. interfaces ලස්සනට හදලා පාවිච්චිය පහසු කරලා හදලා දීලා තියෙන එකක් මිසක් Red Hat Ubuntu වලට වඩා හොඳයි, Ubuntu Red Hat වලට වඩා හොඳයි කියන්න බෑ. මේ server එක මේකේ තියෙන නිසා ඒ ඔක්කොම servers තියෙන්නේ ඒකේ. තමන්ගේ හැකියාව මත තමයි තීරණය වෙන්නේ තමන් Red Hat පාවිච්චි කරනවද Debian පාවිච්චි කරනවද කියන. නැත්නම් මේ මොකද්ද Slackware පාවිච්චි කරනවද කියන එක තියෙන්නේ තමන්ගේ. මේක තමයි මොකද Debian වගේ එකක් install කරා base එකක් විතරයි වැටෙන්නේ. මුකුත් වැටෙන්නේ නැහැ. GUI එකක් කිසි දෙයක් නැහැ. click කරන්න විදියක් නැහැ. මුකුත් කරන්න දෙයක් නැහැ. command line නැහැ තියෙන්නේ. ඒකේ දුවන්නේ bind තමයි. DNS එක දැම්මත් DHCP දැම්මොත් DHCPD දුවන්නේ. ඉතින් ඒක source code එක වෙන වෙනම project. ඒ ඔක්කොම Linux කියලා කියන්නේ ඇත්තටම හරියට ගත්තොත් එම අපේ ආණ්ඩුව වගේ. පක්ෂ ගොඩක් ඉන්නවා. පක්ෂ ටිකක් කව ගල්ලා ආණ්ඩුවක් පිටවල තියෙනවා. ඒ වගේ තමයි හැම Linux distribution එකක්ම ගොඩක් කට්ටිය එක්කව කරගෙන ගොඩක් තියෙන දේ free තියෙන දේවල් එක්කව කරන් ආණ්ඩුව හදලා තිනවා. ඕනනම් දැන් පොකුරු ක්‍රමය හදනවා ලංකාවේ. උලන් ඔය පක්ෂ දෙකකට join කරගන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ට දෙගොල්ලන්ට පක්ෂ ආණ්ඩු දෙකක් පිටව ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒවා තමයි Linux distribution කියලා කියන්නේ. ඒක නිසා Linux වෝ එකක් හදාගන්න එපා. කොයි Linux එකක් ගත්තත් හොඳයි. ටෙක් කතා සයිට් එක දුවන්නේ Linux වල.
ලිනක්ස් එතන්නේ ඕ එකක් මොකටවත් හදා ගන්න එපා, ඕ එක ගන්න ඔපරේටින් ගන්න. සිස්ටම් මේ ඔපරේටින් සිස්ටම් එක වාගේ මගේ එකක් නෙමෙයි. තමන්ට ඒ වෙලාවට ඒ වැඩේ කරගන්න ලේසි මොකද්ද කියන එක. ඔව් අපි මේ රවිත් අහන චැට් රූම් එකේ මොකද්ද ලිනක්ස් ගැන අදහස කියලා. ඉතින් මන් දන්නේ නැහැ මගේ පෞද්ගලික මතය. අපේ ඔෆිස් එකේ ලිනක්ස් තියෙනවා, රෙඩ් හැට් ඒවා තියෙනවා, CentOS ඒවා තියෙනවා, Debian ඒවා තියෙනවා, Windows 2003, 8, 2000 මේ ළඟක තියෙනකන් ND එකක් තිබ්බා. සන් සොලාරිස් තියෙනවා. එතකොට තව මොනක් තියෙනවා? නොපික්ස් තියෙනවා. VMware virtualization server තියෙනවා. මින්ට් එහෙම දාපු කට්ටිය නේද? නැත් මින්ට් නැහැ. Ubuntu සමහර desktop වල දාගෙන පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා ඒ තමන්ගේ වැඩේ කරන්න පුළුවන් පාවිච්චි කරන එක තමයි කියන්නේ. ඊට පස්සේ මේ සෙන්තව එකට උදාහරණයක් දෙනවා. bind xnd spd ඔක්කොම develop කරන්නේ Red Hat loop. ඔව් Red Hat එක ආදරයට කරන නෙමෙයි, තමන්ගේ business එක කරගෙන යන්න ඕනේ ඉඳලා ඒක project එක වෙනුවෙන් කට්ටිය දාලා මේව කරනවා. මම හිතන්නේ ගිය අවුරුද්දේ Linux kernel එකට වැඩිම contribution එකක් ඉක්කලා දීපු Microsoft සමාගමේ. ඒක දන්නේ නැතුවදී කෝඩ් ඩෙවලොප්මන්ට් වලට. මොකද ලිනක්ස් කර්නල් එකේ වැඩිම කන්ට්‍රිබියුෂන් ලිස්ට් එකේ බැලුවොත් එයා Microsoft 2DIM ඉන්නවා ගියා වුද්ද. ඉතින් එහෙම බැලුවොත් එනම් ලකුව මේක කරලා දෙන්න Microsoft ආගම. මොකද බයින් මොකොත් දැ ලිනක්ස් කර්නල් එක නැත්තා. ඉතින් එහෙම කියන්නත් දැ ඔවා Unix මත පැවත ආපුවා. Unix කියලා කියන්නේ ඇත්තටම FreeBSD සහ Solaris තමයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ Mac OS අරන. එහෙම බැලුවොත් එම iPhone වල දාන Unix. නේද? මැච් කර්නල් එකේ දාන්නේ. ඔව්. iPhone ගෑන් Unix. එහෙම බැලුවොත් මේකත් Linux. iPhone Android එකද? මම Android වලට කැමතිනේ. ඒක නිසා ගොඩක් අය හිතන් ඉන්නවා මේ OS ගැන කතා කරාම කලින්ද මේ මම නම් කරන්නේ වැඩ කරනකොට දැන් අපි OS එක ඉගෙන ගන්න හරි ඒක improve කරන්න හරි ඒකත් එක්ක නෙවෙයි වැඩ කරන්නේ. අපි මොකක් හරි කරන වැඩේ ලේසියෙන් කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ මොකක් හරි වැඩකට ගියාම අපිට ඒ සමහර වෙලාවට මොකක් හරි රිසර්ච් එකක් එක්ස්පෙරිමන්ට් එකක් කරනකොට ඒකට එක එක ටූල්ස් ඕනි වෙනවා. ඒක දාලා මේ අඩුම වෙලාවකින් අපිට අර හිතේ තියෙන දේ කරගන්න ඕනේ. මට නම් ඇත්තටම මාෂ දැන් නැහැ මෙහෙම අල්ලන්න බලන මෙහෙම අල්ලන එක නිසා මේම ගිල්ල නයි 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 අල්ලන්නේ කියන එක නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඊයම් මට PCB එක මම ඊගල් වල තමයි PCB එක දැන් හිතේ බුද්ධික. ඊගල් කියන්නේ ෆ්‍රී PCB එකක් දෙන සොෆ්ට් එකක්. මෙතෙක් කතා Arduino ගැන කතා කරා. මැක් එකේ මං කවුද මෙතෙන්ට ආපු කෙනෙක් දැක්කේ නේ Windows machine එකක් නැහැ මෙතන. එකක් තියෙන එක මට අත තියන්න දෙන්නේ නැහැ. ඒක මගේ නෙමෙයි. අනිත් ඔක්කොම මගේ machines තියෙන්නේ මේ Mac OS. ඉතින් මට හදිසි අදින්න ඕනේ නේ ඊගල් වල වැඩ කරන්න. මට එච්චරම හොරවන්න තියෙනවා. මං සාමාන්‍යයෙන් පාවිච්චි කරලා තියෙන්නේ LTM කියන එකේ මේ KiCad කියලා එකක්, KiCad කියලා එකක විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊගල් එච්චර තේරෙන්නේ නැති නිසා මාගා තිබ්බ මේ කීකැඩ් එක Windows වල තියෙන එකක්. ඉතින් මට Mac එකට Windows install කරගන්න වුණා. virtualization එකක් දාලා, virtual box එකක් දාලා, seamless integration එකක් දාලා, පැය 3ක් විතර මං දිලා ඒක install කරලා දැන් PCB එකෙන්. ඉතින් ඒ වැඩේ කරගන්නේ මේ වෙලාවට අවශ්‍ය tool එකට නේද බුද්ධික? අපි පාවිච්චි කරා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම Linux දාලා අපි හිතමු මට එන ලොකු enterprise එකක් තියෙනකල Windows workstations තියෙන globally distributed එකක්. මට මේක Red Hat දාලා කවදාකවත් Active Directory එකට ගොඩ දාගන්න බෑ. පොලිසි මැනේජ් කරන්න ගියොත් එහෙම, පොලිසි ඉම්ප්ලිමන්ටේෂන් කරන්න ගියොත්, ක්ලයන්ට් ලා මැනේජ් කරන්න ගියොත් එහෙම කරන්න බෑනේ. ඉතින් Active Directory එකක් දාන්න වෙනවා. ඉතින් ඒක නිසා සමහරවිට අවස්ථාවේ මට කියන්න බෑනේ enterprise deck. උදාහරණයක් ගත්තොත් US military ගත්තොත්, NASA ඒ වගේ ඔක්කොත් තියෙන තනිකර infrastructure manage කරන්නේ මේ Microsoft systems වලින්. මොකද ඒව හදලා තියෙන්නේ මේ ලොකු net එකකට දාන දා සාමාන්‍යයෙන් අපේ අය මම නම් සාමාන්‍ය කවුරු හරි ගත්තොත් මං අද අපේ ඔෆිස් එකේ exchange install කරනවා email account කියලා තියෙනවා. 25ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම ගම මට හිතන එලාට අර වලක් කපාගෙන පණින්න. මොකද exchange server එකක් දැන් 2000 මේ 3 වලින් එහා පැත්තේ exchange server එකක් සාමාන්‍යයෙන් දා ගන්නවා කියලා කියන්නේ මම හිතන බුද්ධික පුදුම hardware requirement එකක් තියෙනවා. ඉතින් ඒ වෙලාවට මට හිතෙනවා හොස්ටඩ් සර්විස් එකක් ගන්න පුළුවන් ඒක. එක්ක හොස්ටඩ් සර්විස් එකක් ගනි, එක්ක පොඩි ලිනක්ස් අර Pentium 4 එක ඉන්ස්ටෝල් කරගනින්කෝ. මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ ඒ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ඒ දේවල් පාවිච්චි කරන්න බෑ. ඒක නිසා කණ්ඩායම් කැඩෙන්න එපා. ලිනක්ස් හොඳයි, ලිනක්ස් තමයි පොර. අපි ලිනක්ස් කියලා එහෙම නෙමෙයි. ඒ වෙලාවට ඒ වැඩේ ලේසියෙන් පහසුවෙන් හරියට කරගන්න පුළුවන් ඒක තෝරගන්න. ඒ නිසා හැම එකක්ම ගැනම ඉගෙන ගන්න. මොකද දැන්
ලිනක්ස් මතම හැපිල හැපිලි කියලා මාකර ඔෆිස් එකට ගිහිල්ලා අදිස්සි ලොක්ක කිව්වොත්ම මේ අපි මයික්‍රොසොෆ්ට් වලට අද මාරු වෙනවා මොකද ලොක්කටයි ලොන්දේ දෙලක් බෙදලා ගියා අලනේ එහෙම එපා හැම දෙයක්ම අත්හදා බලන්න එතකොට තමයි තේරෙන්නේ අර ලිඳේ ඉන්නේ ගෙම්බා වගේ ඉන්නේ බා නේද ලිඳෙන් එළියටත් දේවල් දිනවන්නේ නේද ඉතින් ඒක නිසා එළිය පහළ ගිහිල්ලා අතගාලා බලලා බලන්න කොහොමද මේක හොඳයිද මේ හොඳයිද අර ගෑල්ලා මේක අලු කර ගන්න ඕනද එහෙම තමයි පොඩ දෙන්නේ පස්සකල බලන්න ඕනේ කියලා නැත්තම් මෙයා තමයි හොඳ වෙන්නේ කියලා ඉඳලා මට වෙච්ච දේ වෙනවා නිදින් නැති කෝ කියන මට එක තාන්න නැහැ කියලා ෂුවර් වෙන්නත් කියන්න පුළුවන් අන්නේ වගේ තමයි ඒක නිසා යුද්ධ ඇති කරගන්න එපා අපි එන නිව්ටන් කියන ඔක්කොම හොඳයි කියලා අයිෆෝන් හොඳනේ එන නිව්ස් එකට යන්නේ නේද යව් මෙච්චර කාලයක් හිටපු නිව්ස් එක කියමුකෝ අලුත් ෆෝන් එකක් ආවා අයිෆෝන් කියලා ඊළඟ එක මචන්ලි ඒගොල්ලෝ කියන්නේ එක අයිෆෝන් එක ආවට පස්සේ ආපු හොඳම අයිෆෝන් එක කියලා. ඔව්. ඒක හරි. ඒක තමයි නම් කිසි වැරද්දක් නැහැ. ඒ හිතා නෙමෙයි අයිෆෝන් එක ආ සාමාන්‍යයෙන් අයිෆෝන් එක මේ පටන් ගත්ත දායි නම් අයිෆෝන් ආපු දායි නම් අර මේ අයිකන් ලයින් දෙන්නේ 1 2 3 4යි නේ බුද්ධි. අයිකන් ලයින් 4යි 5යි. 5යි. අලුත් එක. අලුත් එකේ 5ක් නේ. පරණගේ 4යි. iPhone 3 එකේ ඉන්න මොනේ iPhone 1 එකේ ඉන්නන්නේ. ඔව්. 4යි නේද? ඔව්. ලොකු ඉන්වෙන්ෂන් එකක් කරා ලයින් තුනක් හදාගත්තා අමාරුයි පහක් කරා මැක්සා ඊට පස්සේ පැනරාම ෆොටෝග්‍රැෆි මේ ලෝකේ කවුරුත් කරලා කහනනම් වටේට ෆොටෝ එකක් ගහන්න පුළුවන් ඉස්සර අර මේ අර මේ Sony Ericsson මීට අවුරුදු 5කට කලින් පොඩි ෆෝන් එකක් තිබ්බා ඒනට ඊට පස්සේ කරපු හොඳම පැනරාම එක තමයි මේක එන්නේ කිසිම ෆෝන් එකක් නෑ ඒක තියෙනවා ඊට අමතරව HD වලට පොඩ්ඩක් කිට්ටුවට මේ HD කියන්නේ අර දැන් H හිරු ලෙස හිරු TV ඒකම තමයි අන්නේ වගේ HD ත් නෙමෙයි HD නැත්තෙත් නෑ නෑ HD රෙඩි නේ හිරු ලෙස එතකොට ඒ කිට්ටුවටත් ඇවිල්ලා නෑ සිරත වගේ පොඩ්ඩක් ළඟ රෙසලූෂන් ගැන කතා කරොත් එහෙම බුද්ධික ස්ක්‍රීන් රෙසලූෂන් එක දෙනවා 640x1136 අඟල් 4ක ස්ක්‍රීන් එකක් තියෙන්නේ ඊයේ තමයි ෆෝන් එක ආවේ මම මේක අවුරුද්දක ඉඳන් ඉන්නවා ඊට වඩා තියෙනවා HD ඒකත් හොඳයි හොඳයි හැබැයි IPS backlit TFT එකක් තියෙනනේ IPS backlit හොඳයි ඒක මගේ ඇහි දැකපු විදිහෙන් නම් AMOLED වලට වඩා හොඳයි Retina නේ තාම බුද්ධික මොකද pixel density එක 326ක් තියෙනනේ per inch ඒක නිසා ඒ ස්ක්‍රීන් එක නම් සාමාන්‍යයෙන් මම iPhone වලට මුකුත් කියන්නේ නැහැ සාමාන්‍ය ලස්සනයි. මොකද ඒක ලයිකන් එහෙම ලස්සනට හදලා තිනවා. අයිකන් ලයින් පහක් දැන් තිනවනේ. පහක් ලස්සනට තිනවා. පොඩ්ඩක් උස්සුවා. මොකද වෙනසක් කරන්න තමයි නැත්තම් 4 එකයි 4 එකත් වයින් බෑ 4S එකත් වයින් බෑ 5 එකත් වයින් බෑනේ. ඒක නිසා පොඩ්ඩක් ඉස්සුවා. හැබැයි ඉතින් දෙක වෙන වෙනම දැක්කොත් නම් කියන්න බෑ. මොකද ඒකේ ලයින් ගයින් නැහැ නේ. ඒක ඉන්න. 4 එක 4S ද මොකද කරන්නේ? iOS 6 අලුත් වෙෂන් එකක් ආ ඒක Google Maps sign කරා ඊට වඩා හොඳ එකක් හදන්න ඕනේ කියලා ඒගොල්ලෝ map එකක් හදලා දැම්මා දැන් පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට නගර පිටින් පේන්නේ ඒ වගේ නේද බුද්ධික යාරි චූටි ප්‍රශ්න ඔය navigation ගන්න එලා නගරයක් පෙවුන්නේ නැහැ කියලා මොකද පාලමක් පෙවුන්නේ නැහැ ඒ වගේ කියලා ප්‍රශ්න නැහැ ඒ වෙලාවට Android phone එකක් තියෙන කෙනෙක් Google Map එකේ බලන්න ගොන්නේ හරි ඒක මේ article තියෙන ගාලින් මේ Steve Jobs හිටියා නම් කවදාවත් iOS 6 දාන්න දෙන්නේ නැහැ කියලා ඔය විදිහට iOS 6 එකේ Steve Jobs කියන කෝ ෆෝන් එකේ ලයින් පාත් දාන්න දෙන්නේ නැහැ. හතරම තියාගෙන ගොමන් ලොක් කරනවා. අයිකන් එක ලොක් කළා. මේ පොඩ්ඩක් පහක් කරා පොඩි වෙනසක් කරන්න ඕනේ. හැබැයි මේ ෆෝන් එක LTE 3G අරම ඔක්කොම වැඩ ගන්නවා. SIM එක තවත් චුටි කරානේ. දැන් මොකක්ද තියෙන්නේ? නැනවනේ. දැන් micro SIM එක කපන එකක් තමයි ඊළඟට එන්නේ. micro SIM එක කපලා අරකට. දැන් දැන් nano SIM එක හැබැයි අර කතුරෙන් කපන්නේ කියලා අමාරුයි. නෑ නෑ අරක පුළුවන් කැරියට කපලා කුඩු ටික ඇතුළට දාන්න තමයි පුළුවන්. ඒකම ගාලේ මේ processor එක ඒගොල්ලෝ මේ වෙනස් කරලා තියෙනවා නේද? දැනට හැබැයි තාම අර කවුරුත් හරියට කියන්නේ නැහැ මොකද මේ A6. ඔව් ගලවලා බලලා මේ benchmark කරලා. නෑ ගලවලා අහුණා. ගල්ල බල්ල හුණා මේගොල්ලෝ ලොකු Samsung එක වලියක් දාලා අර අපි කලින්ක කිව්වෙත් නැහැ කියලා කට්ටිය බැනන මේ Samsung මේ iPhone iOS මේ Apple එක පොඩි
නඩුවත් තිබිලා සැම්සුන් කට්ටිට අපලට ගෙවන්න ඕනේ ඒගොල්ලන්ගේ පේටන් එකක් මෙයා කරා කියලා නේද බුද්ධි. එතකොට මිගුවා අපි ඒක හින්දා නෙමෙයි හැබැයි ඊට පස්සේ අපි ඕගොල්ලන්ගේ මෙමරිචිප් ගන්න තරහ නැහැ හන්නේ ඒත් මට එපා කියලා එහෙම කළා. කොහොම හරි සැම්සුන් කට්ටිය ගේම් චිප් ගන්න එක නැවැත්තුවා. චිප් ගන්න එක නවත්තලා හැබැයි නෝන් ඩිසීඩ් එක කියන්නේ ප්‍රොසෙසරින් ගාලා බැලුවා ඒක ඇතුලේ තියෙන සැම්සන් මෙමරි චිප් දෙකක් ඒ කියන්නේ මම දැන් තරහ වෙන කලින් වෙන්නේ තෝ හදන්නේ නැත්නම් මෙමරි චිප් ඩයි දෙකක් තිබිලා තියෙන බුද්ධි සැම්සන් ලගේ පාර්ට් නම්බර් හොයලා බලනකොට ඇතුළේ ප්‍රොසෙසරේ ඉච්චරයි දැනට ඒක ගැන තියෙන. හැබැයි තව කතා කරොත් එහෙම බුද්ධික මේකේ එහෙම කතා කරන්න දෙන්නේ නැත්නම් එතිසලාට හොඳ දෙයක් තියෙනවා ඩුවල් කැරියර් HSDP තියෙනවා එච්චලා තියෙන කට්ටියට මේක ගත්තනම් හරි අවුරුදු එකමාරක් දෙයක් විතර ඉන්නේ ජේල් බ්‍රේක් එකක් කරගන්න අන්ලොක් කරගන්න ඒ වගේ මේ හැබැයි මේ දැන් මේ චැට් එකෙත් දැම්ම කට්ටිය මේ මම දැක්කා එතිසලාට් එකෙන් දාලා තිනු මේ ප්‍රී ඕඩර් කරන්න කියලා මේ iPhone 5 ලොන්ච් කරන්න යන වගේ තියෙන නැනෝ සිම් එකත් එක්ක දෙනවා එහෙම කියලා ඩයලොග් කොහොමත් කලින් පටන් අරගෙන තිබුණා නැනෝ සිම් ප්‍රී ඕඩර් කරන්න කියලා නේද. සිම්ද ඕඩ කරන්නේ නැදින iPhone නේද? එතිසලට් එකේ මම හිතන්නේ iPhone එක 10% discount එකක් එක්ක ඒ වගේ කියලා මේ chat room එකෙත් කවුරු හරි අද කට්ටිය කොල්ලිම ඉන්න මම දැක්ක අර ෆොටෝ දාලා දින මට හිතුණා නේ අම්මපා. ඒ දවස් පහක විතර ඉඳලා ඉන්නවා කට්ටිය. කූඩ අරන් ගහගෙන ඒ වගේ. මේ ඒකම iOS 6 ගැන කතා කරත් SD features 200. ඔව්. ඒ 200ට IT pixel එකක් පොඩ්ඩක් මෙහෙට කරලා දිනවා. ඒක පොඩ්ඩක් dot pixel එකක් අර screen එකේ අර ලොකු උනානේ. ඒ features එතකොට pixel 350ක් මෙහෙට කරලා දෙනවා. මෙතනින් 350 features. මේ 6 වල මුලින්ම දැකපු එකක් තමයි මේ මොකද iOS 5 වෙනකොට 4 point ගණන් වලට හදපු apps ගොඩක් ඒවා test කරනකොට මේ වැඩ කරන්නේ නැතුව ගියා. පොඩි පොඩි ප්‍රශ්න හින්දා. හැබැයි 6 වලට එනකොට මේ අර backward compatibility එක හොඳට තියෙනවා වගේ. මොකද 6 වලට තියෙන app test කරනකොට ලොකු bugs හම්බුනේ නැහැ. ඒක එකක්. හැබැයි ඉතින් developers ලාට පොඩ්ඩක් කරදරයි. මොකද screen size එක වෙනස් වුණා. ඒකම අලුත් අර architecture එකක් support කරන්න දිනවා. දැන් ඉස්සෙල්ලා ARM V6 V7 විතරයි තිබුණේ. දැන් V7 නැහැ V7X කියලා එක S කියලා එකක් ඇවිල්ලා. මේක iPhone 5 එකටම තමයි ඒක ඇවිල්ලා තින්නේ. දැන් එතකොට අර third party static libraries එහෙම use කරපු ඒවා ඔක්කොම ඒවා updates එනකන් ඉන්න වෙනවා මේ ඒකට support කරන් build කරන්න. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඊට අමතරව අර මේ passbook කියලා ගාලින්ග ඒකලෝ feature එකක් ඇත්තටම තාම ඉන්නේ පාවිච්චි නොකර ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ bluetooth version 4 එක උඩ දානවා. ඔව් ඒගොල්ලෝ ඒක කියන විදිහෙන් නෑ ඒගොල්ලන්ගේ vision එකක් තියෙනවා වගේ ඒක මේ තාම මොකද ඒකට හැබැයි ඉතින් Apple කරොත් මේ සාමාන්‍යයෙන් කක් බෙට්ටක් අර කොලේ ගොතල් දුන්නත් කට්ටිය මේක මේ මේක ඇත්තටම ලොකු innovation නේ බලන්න මිරිකොහම දෙපැත්තට යනවනේ. ඒ වගේ maintenance එකක් තියෙනවා ඒක නම් දිනුනේ කියලා හිතන ඒක නේද NFC වලට අත ගහන්න ඉන්නවනะ ඒක ඇත්තටම. හැබැයි මේ ලංකාවේ බස් වල NFC දාන්න යන කතාවක් තියෙනවා. ඔව් තියෙනනේ. මේ මොකද passbook එකකටත් Apple එකකින් back කරන එක සෑහෙන්න මොකද API එකක් හොඳ API එකක් කියලා ඊට ඒ වගේ part නම් Apple වලින් කරන්න ඇත්තම හොඳයි. දැන් උදාහරණයක් ගත්තොත් දැන් බුද්ධික මේ MP3 download කරන්න දෙන trend එක ගෙන Apple ලා. Yeah. iTunes එක. නැත්තම් කවදාකවත් ඔක MP3 download ඒක නිසා Steve Jobs ඉන්න කාලේ ආගේ negotiation එතන තියෙනවා. දැන් නම් කොහොමද දන්නේ. ඉතින් ඒ වගේ Apple එකට ඒ වගේ දේවල් නැත්තම් promote කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ලස්සන laptop මේ මේ unibody laptops ගෙනවා. ඒකලගේ ඩිසයින්ස් නම් ඇත්තටම නියමයි OS එක කෙසේ වෙතත්. හાર્ඩ්වෙයාර් ඩිසයින් එකත් හොඳයිනේ බුද්ධි. ඇත්තටම ගත්තොත් දැන් ෆෝන් එකේ වැඩි ෆීචර්ස් ආවෙන තුනට. ඔව්. ෆෝන් එකේ හાર્ඩ්වෙයාර් ඇතුලේ ඩිසයින් එක, එතකොට පාවිච්චි, ස්ටෙබිලිටි ඒ වගේ දේවල් ගොඩක් හොඳයි. ඒක නේ අර වීඩියෝ වල එහෙම නම් පේන විදිහට සෑහෙන ස්පීඩ් එකක් තියෙනවා කියලා තමයි පේන්නේ. තාම හම්බුනේ නැහැ එකක් බලන්න මේ. බුද්ධි කරන හම්බ වෙනව නේද? ඔව්. හම්බ වෙයි ටික දවසක් යනකොට. මම දාන්නේ iPhone එකක් නේ අතර ගත්තා නියම් අර නියම්. මෙම කරා ඉතර කරන්නේ. ඒකයි මේ මාතර බලන් ඉන්නේ ඔය පැනරෝම ඒක අපි මේ hina වුණාද මේ. පොඩ්ඩයින බුද්ධිකට වැන්දරාම නියම වැන්දරාම එක පෙන්නන්න. සාමාන්‍යයෙන් මේක පැනරාම තියෙන. මේකනේ මම අර කැමරා එකක් ගත්තේ කිව්වේ. මේ දැගෙන සාමාන්‍ය පැනරාම ගන්න බුද්ධික මූත් කරන් දෙන්නේ නැහැ. මේම කරන් ගියාම ඒක තමයි මේ මම බලන් ඉන්නේ කාලෙක. මොකද ඒගොල්ලෝ දැන් ඉන්ටග්‍රේට් කරනකොට සාමාන්‍යයෙන් අර තියෙන ඒවම හැබැයි හොඳට දැන් ඒගොල්ලෝ කියනවා අර ගයිරෝ එකත් එක්ක
ඉන්ටගේට් කළ තමයි මේක දෙන්න කියලා ඔය ඉම්ප්ලිමෙන්ටේෂන් එක උඩ පහල යන ඒවත් එයා කරෙක් කරනවා ඒක තමයි මොනවද කරලා තියෙන්නේ කියලා ඇත්තටම බලලම තමයි කියන්න ඕන මේ සමහර විට හොඳ ඉන්ටග්‍රේෂන් එකක් වෙන්න පුළුවන් තවත් මේකේ තියෙනවා Wi-Fi dual band එන් එන් මේකේ දැනටම තියෙනවා ඔන්නම් තේරෙන්නේ නැති මම හිතන්නේ මාර පස්සට එමක් වුණා iPhone එකනේ ඇත්තට සාමාන්‍ය කියන්නේ ඇත්තටම මේ අය දැන් ඇත්තම කතා කරපොත් දෙක iPhone එක මීට අවුරුදු 2කට 3කට කලින් හිටියේ හරි ඉදිරියෙන්නේ ඒ කියන්නේ හැම ෆෝන් එකම ලොකු පස්සකින් හිටියේ ඒ කියන්නේ ස්මාර්ට් ෆෝන් කියන එක නේ රීඩිෆයින් කරා වගේ එකක් වුණේ උදාහරණ ගත්තොත් ඒ කාලේ Windows අර මේ පොකට් PC එකම තිබ්බට ඒවා ස්මාර්ට් තමයි ඇත්තට මේ කාලේ ඔක්කොම කරන්න පුළුවන් වුණේ ඇත්තම කතා කරොත් ඒ මල්ටි ටාස්කින් උත් තිබ්බනේ ට්‍රූ මල්ටි ටාස්කින් ඉතින් ඊට පස්සේ iPhone ආවේ එනට iPhone මාර දිට ප්‍රසිද්ධ වෙනානේ ඉතින් අන්තිමට මේ මිනිස්සු අතරට මේ ස්මාර්ට් ෆෝන් ගෙනිච්චේ iPhone තමයි මොකද ඉන්ටර්ෆේස් සරලයි පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කවුරු මොනවා කිව්වත් බැන බැන වුණත් ටෙක් කතා කරන මේ වටේ නම් තියෙන ඉතින් Apple Bud ටිකක් අන්තිමට ඉතින් අර උඩ බලාගෙන කියලා ගහ ගන්නවා මේ සිනාරිය තමයි අපිත් කියන්නේ ඒ වුණාට ෆෝන් එක ගැන නම් මගේ කිසිම මේ මේකක් නැහැ ඊට අමතර බුද්ධික මේකේ මේ PDF reader එකක් තියෙනවා ඒ අතර ගත්තොත් එහෙම සෙකන්ඩරි කැමර එකක් තියෙනවා ඉතින් 1.2 මෙගාපික්සල් 8 මෙගාපික්සල් බෑක් කැමර එකක් තියෙනවා ඔටෝ ෆෝකස් තියෙනවා LED ෆ්ලෑෂ් තියෙනවා ගැරන්ටීඩ් කැමර එක හොඳ ඇති කියන්න දෙයක් නැහැ ජියෝ ටැගින් එතකොට ඔටෝ ෆෝකස් පැනරාමා එතකොට අර හෙල්ලෙනකොට මේක ස්ටැබිලයිසේෂන් ඒ වගේ ටික තියෙනවා HD වීඩියෝ රෙකෝඩ් කර එක 1080p කිසි අවුලක් නැතුව 30 frame per second ස්ක්‍රීන් එක සිරා ස්ක්‍රීන් එකක් තියෙන ගොරිල්ලා ග්ලාස් එකක් මොකද්ද ඔලිපෝබික් මොකද්ද කෝටින් එකක් තියෙනවලු පිටිපස්සේ යකඩ දැන් නේද බුද්ධික 4GB ඒ කියන්නේ 16 32 64GB storage ගන්න පුළුවන් SD card මොකුත් ගහන්න බෑ 1GB RAM එකක් තියෙනවා තාමත් රිං ටෝන් ප්‍රොප්‍රයිටරි උනට අර හොරට හදලා දාගන්න බලන් ගැලිම MP3 එකක් දෙන්න හැකියාවක් නැහැ. ඒරෙන් ඉතින් අනිත් ටික ඔක්කොම තියෙනවා ස්ටෑන්ඩ්. නියෝ වැඩි. දැනට තියෙන iPhone කේබල් කිසි දෙයක් වැඩ කරන්නේ නැහැ. අලුත් ජැක් එකක් දැම්ම. ඇයි නිකන් ඉන්නේ? මේ අලුත්ම කේබල් එක $35. කන්ද. මයි දැන් ඒගොල්ලෝ අර ලයිට් ස්පීඩ් එකට ලගින් යන එකක් ගත්තනේ. ඒ වගේ එකක් නේ කරේ නේද? ඒකට හේතුව නම් දක්වන්නේ ඒගොල්ලෝ අර තව පොඩි කන්නේ හින්දා අඟල් අඟල පිස්සුවනේ පොඩ්ඩේ ෆෝඩ්ඩේ. ඒක තව පොඩි කරන්න බෑ මොකද ඊට සාමාන්‍ය ලොජික් කියන ෆෝන් එක ලොකු කරාම ඇතුළේ ඊට අඩු වෙනවනේ. ඒ හින්දා ඒගොල්ලෝ තව පොඩි කරෙක්ටර් එකක් දැම්මලු. මට හිතා ගන්න බෑ ලොජික් එක. ඊට අඩු කරගන්න එක. ඒකයි මේ අලුත් හෙඩ්සෙට් එක මොකද්ද කනට දාන්න පෙට්ටියක් වගේ අකලද මන්නේ ගැන බැලුවෙත් නෑ. මන් දන්නේ මට සාමාන්‍යයෙන් iPhone හෙඩ් ෆෝන් දෙයක් ගහගෙන පාරමිනිය යනකොට මට හිතෙන්නේ ඇහෙනවද බුද්ධිකේ දෙකේ සාමාන්‍යයෙන් ඒ කන් දෙකට දාගත්තාම ලංකාවේ බස් එකේ යනකොට බස් එකේ කොන්ද ඔමද සල්ගෙන ඔමද සල්ගෙන පොඩේ හැරෙන්න පොඩේ ඔය ටික ඉතරනේ ඇහෙන්නේ හෙඩ් ෆෝන් එක ගහගෙන සාමාන්‍යයෙන් ඇහෙනවා සාමාන්‍යයෙන් ඒ අර සුදු පාට මොකද අර ඊය එක කන කව වෙන එකක් වක්වත් ඉන්නේ හෙඩ් ෆෝන් එකක් අන්න නෙමෙයිනේ සාමාන්‍යයෙන් ඒ හෙඩ් ෆෝන් නම් මගේ නම් රෙකමෙන්ඩේෂන් එක එපා දැක්කම තිනෑනු සාමාන්‍යයෙන් ගන්නවා නම් අර කන ඇතුළට යන අඟල් භාගයක් විතර ඇතුළට යන ඇතුළට යන එකක් ගන්න මොකද ලංකාවේ කොහොම කොච්චේ ගහගෙන යන්නේ උන් ඉන්නවනේ හත් දීනේ ඇහෙනවද chat room එක කියන්නේ ඇහෙනවද කියලා මේ කොමර iPhone වලට බැන්නා මේමයි මගේ recommendation එක iPhone එකක් ගන්න අසන 4 එකක් ගන්න 5 එකක් ගත්තා වගේම තමයි හිත කාට හරි මම ජිමි ගේම් live එකේ මම video එකක් share කරලා තිබ්බා බුද්ධික දැක්කද iPhone එක රිලීස් වෙන්න කලින් ඒගොල්ලෝ ඇමරිකාවේ පොඩි මේ සර්වේ එකක් කරා. iPhone 4 එකක් අතර දීලා මිනිස්සුන්ට කියන 4S එක මේ අලුත්ම iPhone 5 එක මොකද ඉතින් එකෙක් කියන මේක නම් අරකට නම් හොඳට ස්වීට් වගේ. ඔව් මේක හොඳ බරත් අඩුයි වගේ. කියලා ඌ අනිසක් ඌගේ iPhone 4S එක කරා. ආව්. මේක ඌ බර අඩුයි. ඔන්න Apple fan boy ලා. මේ ප්‍රියෝඩර් කරන්න දීපේ අර 20 ගුණයක් ඉක්මනට විකුණනා කියලා කියනවා නේද කාලෙන් 4S එකට වඩා මේ බලමු ඉතින් නේ මෙහෙමයි දැන් chat room එකේ දිගට වෙන ප්‍රශ්නයක් තියෙනවා BlackBerry එකට සිංහල දාන්න කොහොමද කියලා පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි BlackBerry එකක් පාවිච්චි කරන්නේ එපා
තරහවෙන්න මිනිස්සු තරහවෙන්න ඇති මේක පිස්සුවට කියනවා ඇත්තටම මහා අයියෝ තේරුමක් නැති වැඩක් සිංහල දාන්න බෑ ඕකේ කිසි ඇප්ලිකේෂන් එකක් හරියට වැඩ කරන්නේ වස කැටයි ඉන්ටර්ෆේසස් නේද බුද්ධික බ්ලැක්බෙරි එකක් ගත්තම කිසි දෙයක් හරියට ඕන තැන ඕන බටන් එකක් නැහැ ඉන්ටර්ෆේසස් හදලා තියෙන්නේ මම දන්න අර DOS හදපු කාලෙද කියලා අර Windows 3.1 ඔන්න තියෙන අර Java ඉන්ටර්ෆේසස් වගේ චක් පොක් කාලෙනේ ඉන්ටර්ෆේස් එක නේ ෆෝන් එකක් තියෙන කැතයි නේද මට මොකද අර අපේ මං මං ඉන්න මේ තට්ටු වල උඩින් ඉන්නවා සාමාන්‍යයෙන් අර පොෂ් ලෙවල් එකේ කට්ටිය ඉතින් අපි නම් සාමාන්‍යයෙන් ඉතින් අර පොෂ් නැන් නේ සාමාන්‍යයෙන් නේ මම අපි නම් ෆෝන් නිලියට ගන්නනේ බ්ලැක්බෙරි එක අරගෙන ටොප් 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 ගාලා මේ බ්ලැක්බෙරි මැසෙන්ජර් ගන්න හරි ලොකු ෆෝන් එකක් අර ටොප් ටොප් ගාලා බලනවා බ්ලැක්බෙරි බෝල්ඩ් එකක් මම කරේ මට ඉතින් අයියෝ මේ අකු ඉතින් මේක මිනිස්සුන්ටත් පේන්න අරන් යනවනේ කියලා හිතනවා අහ ප්‍රශ්න උත්තරේ සමායින්නේ මේ විහිළු කරාට මේ කට්ටිය තරහ වෙ ගන්න එපා එතන සිංහල දාන්න ක්‍රමයක් නැහැ බ්ලැක්බෙරි වලට හරි බ්‍රවුසර් එකක් අත්තයි පාටි දාන්න බෑ නේද බුද්ධික හරි දැන් නම් තියනනේ ඔය තිබ්බට ඉතින් ඒ සිංහල සපෝට් කරන සිංහල ගන්න නැහැ පුළුවන් නම් Android එකක් ගන්න කියලා ප්‍රවීණ නම් සිරා කතා Galaxy Note 1 ගැන අදහස මොකද්ද කියලා එලකින් සිරා Android තියනනේ ඒක සිරා ඊට පස්සේ උදේ අඬනවා ඉතින් මේ ලිනක්ස් ගැන විතරයි කාලිංග අයියා මයික්‍රොසොෆ්ට් වලට විතරයි යන්නේ හත් දෙයනේ ඉතින් මම මොකද්ද කරන්නේ මෙන්න රෙඩ් ටොපියක් දාගෙන ඉන්නද ඒ නෙයිද හැම එකක්ම හොඳයි දෙයනේ ඕක හොඳයි ඔයාට ඕක හොඳ නම් හොඳයි මං කාටවත් කියන්නේ නැහැ ලිනක්ස් නරකයි කියලා දෙයනේ මං අවුරුදු ගානක් පාවිච්චි කරේ ලිනක්ස් මගේ පොත් මෙහෙ නෑ මම ලිනක්ස් පාවිච්චි කරේ රෙඩ් හැට් 6 කාලේ ඉඳන් අයියෝ තේරුම් ගන්න මේ අද ඊයේ ලිනක්ස් දාගෙන කියවන්න එපා මට ඉතින් වෙන තේරුම් ගල දෙන්න විදියක් නෑ ළමයෝ මං ඕක නරගයි කියලා නෙමෙයි කියන්නේ හොඳයි ඕපන් සෝස් කියන එක හොඳයි ඒක කිසි වරදක් නැහැ ඒක හොඳ දෙයක් නමුත් ඒක විතරක් නෙමෙයි හොඳ ඒකයි ඒකයි කියන්නේ තරහ වෙන්න එපා තරහටවත් අපි මේ ලිනක්ස් ප්‍රොමෝට් කරන්නේ නැහැ වක්වත් කිසි ප්‍රශ්න නැහැ ලිනක්ස් ගැන ප්‍රශ්නයක් ආවත් අපි ලිනක්ස් ගැන කතා කරනවා Windows ගැන ප්‍රශ්නයක් ආවත් අපි Windows ගැන කතා කරනවා එහෙම කිසිම බයස් එකක් නැහැ ඒ අපි කියන්නේ මේකම හොඳයි කියලා ඒ නිසා අරක මේකයි මේක හොඳයි කියලා රන් රොත් එක මෙතන ඉවරයක් නැතුව තර්කයක් වෙනවා අන්තිම මිනිස්සුන්ට එපා වේ ඒක මේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මොකද අර අපි දැන් එකක අඩුපාඩු කිව්වොත් මොකක් හරි ඒ කියන්නේ ඒකේ තියෙන අනිත් කම්පිටිටර්ස්ලත් එක්ක අපි එකතු වෙලාවත් ඒක විතරක් හොඳයි කියනවත් එහෙම එකක් නෙමෙයි මොකද හොඳ දෙයට හොඳයි කියනවා නරක දෙය නරකයි කියනවා හැබැයි අපි ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එක නරකයි කියලා කියන්නේ නැහැ කවදාවත් හත් දෙන්නේ ටෙක් අතර සයිට් එකේ තියෙන ලිනක්ස් සර්වර් එක මොකද එහෙම කියනවනම් ඉතින් ඒක එක්කෝ නොදන්න කම වෙන්න ඕන නැත්නම් මොකක් හරි වෙන ප්‍රතිලාභයක් බලාගෙන කියන්න එකක් වෙන්න ඕන. මේ එහෙම ප්‍රශ්නයක් නෑ මේ උදේ ඇත්තටම ඉතින් තේරුම් ගත්ත විදිහ වෙන්නේ නැති. අපි ඒ කියන්නේ ලිනක්ස් මේ වැඩේට පාවිච්චි කරන්න කියලා කිව්වොත් ඒකට හොඳම ලිනක්ස් නම් අපි ඒ වෙලාවට කියනවා මේක පාවිච්චි කරන්න කියලා. ඔව් දැන් උදාහරණයක් ගමු ලිනක්ස් නිර්මාතෘ ලිනස් ට්‍රැබෝට් හතර හන්දි කඩාගෙන වැදගෙන හිටියේ KDE තමයි දැනට තියෙන බෙස්ම ඉන්ටර්ෆේස් එක කියලා එල්ල කිරි කියලා ජීනෝම් වලට බැනලා ඒ තමයි මේ නුත්තරි ෂෙයා කරපු දවසල බුද්ධික KDE 4 අහම් මිනිහා මොකද කරේ පට්ට පළු බැනින්න බැන්නා එහෙමයි මේ මිනිස්සු ලිනක්ස් දේවල් ඕපන් සෝස් වලට බයිනවා නම් අපිට මොකද වෙන්නේ ඊට පස්සේ ලිනක්ස් ලිනස් මේ ළඟදී එයාගේ එකක් තිබ්බා බුද්ධිය දන්න දන්නේ Git ගැන. Git කියන්නේ මේ ඒ කියන්නේ රිවර් version controlling system එක. දන්නවනේ බුද්ධිය නේද? ඒක අර ඒක වෙනස තියෙන්නේ sectors වලට කඩලා වෙන වෙනම පොක cloud වගේ තිබිලා ඒ කියන්නේ repository එක මේ ඇත්තටම branches වලට කඩන්න පුළුවන්. එකම source එක උනාට පොඩි පොඩි branches කඩලා ඒ branches තවත් main branch එකට දාලා ඒ main branch ඇල්ල නිකන් මේක අර මොකක් අරුවක් වගේ දෙයකට කියන්නේ මෙෂ් එකක් වගේ කඩන්න පුළුවන්. ඒ මිනිස්සයා ඒ ප්‍රසන්ටේෂන් එකේදී SVN CVS වලට බැනු පැටි දැක්කනම් ඒවත් ඕපන් සෝස්. ඒවත් ලිනක්ස් වල තියෙන ඒවා. ඉතින් ඒක නිසා ඒ මිනිස්සුත් බනිනවා නම් අපි බැන්න කියලා වරදක් නැහැ. අනේ මම කියන්නේ හැමෝටම ලිනක්ස් හොඳයි
Windows නරකයි. Windows හොඳයි Linux නරකයි. iPhone හොඳයි Android නරකයි කියලා කියන්න බෑ. හැබැයි Android හොඳයි මේ iPhone නරකයි කියන්න පුළුවන්. එවනේ ඇත්තටම මෙහෙම හැම දෙයකම හොඳ නරකක් තියෙනවා. හැබැයි සමහරලාට සමහර දේවල් විහිළුවට ලක් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් දෙනවා iPhone එක විහිළුවට ලක් කරන්න පුළුවන් ඒ කරන දේවල් බීලු සාගත නිසා. ඒක නිසා උදේ තරහ වෙන්න එපා. අපි වාට කිසිම නරකක් කියන අංක කිසි දෙයක් කියන නෑ. අපි මෙතන එහෙම කිසිම බයස් එකක් නෑ. මම පොඩි කාලේ DOS වල සිට Linux net දෙයා ඉඳන් Red Hat දාගෙන එහෙම ආපු මිනිස්සෙක්. ඒක නිසා ඉතින් මම ওই හැම දෙයක්ම දන්නවා. ඉතින් මට මගේ දේ ලේසියෙන් කරගන්න පුළුවන් එක මම පාවිච්චි කරනවා මිසක් මගේ තියෙන දේ පැය 3මාරක් Linux හදා දෙන්න පාවිච්චි කරන්න මම තාම කැමති නැහැ. මොකද මගේ පෞද්ගලික මතය. පෞද්ගලික මතයක් ඔන්න කිව්වේ Linux තාම desktop environment එකක් හැටියට ගොඩක් පහළ මට්ටමකින් පාවිච්චි කරන්න බෑ කියන එකවත් මුකුත් නෙමෙයි. මගේ වැඩ කරනකොට මට ඒක මදි. එච්චරයි. සරලයි. කාරණේ තව ප්‍රශ්න තියෙනවද අපිට? අද මම දැන් පැය කහමාරකට වැඩි නේද? බැන්න නේද? අද දවසම කරේ බැන්න නේද? කම්බියට මේක අහලා මේ පා වෙනවා. තව වාරක් ගහගෙන ඉන්නවද? මල්ල කිලිය. තව ප්‍රශ්නක් තියෙනවා. ඔනි ඔම්මි ප්‍රශ්න ගොඩක් තියෙනවා. යේ 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 චම්. හරි. මම එකක් මිලට ගත්තා. ඔව් ඇත්ත. සයිට් එක දාන්න නෙවෙයි. ඊමේල් ලිපිනයක් හදාගන්න පුළුවන්ද? කරන පිළිල කියා දෙන්න. චතුරුණී අහන්නේ මොකද්ද පුතිගත් ඔක මේ මගේ අතින් ඔය වැරදීමක් උනේ මේ ප්‍රශ්නේ හදනකොට එයා ඩොමේන් එකක් මිලදී ගත්ත කියලා තමයි කිව්වේ. මේ ඩොමේන් රෙජිස්ටර් එකේ නමක් දාලා දිනුනේ. ඉතින් ඒක එච්චර අදාල නැති හින්දා අයින් කරලා දැම්මා අපි. මේ එයා ඇත්තටම ඕනි වෙලා තියෙන එයා ඩොමේන් එකක් ගත්තලු මේ සයිට් එකක් හොස් කරන්නේ මේ මේල් පාවිච්චි කරන්නේ ඩොමේන් එක යට තියෙන ඇඩ්‍රස් හදාගන්න. මේ කොහොමද කියලා අහනවා කන්ෆිගර් කරගන්න. ඊමේල් account 10කට අඩුණා. ප්ලේසින් වැඩේ තමයි ඩොමේන් එක ගත්ත තැනක් තියෙනවනේ. එතනින් ගොඩක් කරලා ෆ්‍රී DNS එනවා. ෆ්‍රී DNS එනවා නම් Google එකේ apps වලට ගියා. ඩොමේන් එක දැම්මා ෆ්‍රී account එක register වුණා. ඊමේල් account 10ක් දක්වා නොමිලේ හදාගන්න පුළුවන්. 10ද 7ක්ද බුද්ධි? 10ක් නේ. 10ක් දක්වා නොමිලේ හදාගන්න පුළුවන්. ලේසිම ක්‍රමය ඒකයි. පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ෆ්‍රී ඊමේල් දෙන සර්විස් තියෙනවා මට මතක විදියට. මොනවද තිබ්බනේ ඔය ඉස්සර ෆ්‍රී මතකද? කොහොමද ෆ්‍රී ඊමේල් දෙන? නැත්තම් පොඩි ගානකට හොස්ටින් එකක් ගන්නනේ වෙබ් හොස්ටින් එක. ඔව්. ඩොමේන් එක ගන්න. අඩුම ප්ලෑන් එකක් ගත්තා නම් හොස්ටින් ප්ලෑන් එකක් ඒකේ ඊමේල් එක තුන හතරක් හදාගන්න හැකියාව තියෙනවා. මුදල් ගෙවන්න නිකන් කරගන්න අමාරුයි. හැබැයි ඉතින් Google Apps පාවිච්චි කරනවා ඩොමේන් එක විතර සල්ලි දීලා ඊමේල් account 10ක් අටතේ තියාගන්නවා නම් Gmail එක වගේම ඔක්කොම ඩොමේන් එක පාවිච්චි කරන්න පුළුවන් නේද පුතේ? අපි එක ලින්ක් එකක් දාමු ඇප්ස් එකට. ඔව් දාමු Google Apps එකට. ඊට වඩා යනවනේ ඉතින් සල්ලි ගන්න ඕනේ Google එකට ගෙවන්න ලොකු ගාණක් ගන්න ඕනේ නේද? Enterprise app account එකේ නම ආරිනු සාමාන්‍ය. ඔව්. එක account එකට $25ක් $25ක් වගේ දැන. එක account එකට අවුරුද්දට. ඊළඟ ප්‍රශ්නේ. මේක දැක්කහම මම නෑ හිනා ගියා. පොඩ්ඩක් ඉන්න. ටක් ගාලා මං දැන් iOS වලට බයින්නේ එක හේතුවක් තමයි. දැන් මේ මේක පේනන්නේ මේ මේ iPad එක තමයි පෙන්වන්නේ. මං Wi-Fi පාවිච්චි නොකර ඉන්නකොට Wi-Fi sleep කරනවා. මම භාවිතා කරන්නේ Nokia N95 දුරකථනය. ඒකට මං Yahoo email එක සම්බන්ධ කරගන්නේ කොහොමද? ඊළඟට අහනවා ඒකට උත්තර දෙලිමුනේ මේ ප්‍රශ්නෙට ඩිලා. Yahoo වල pop 3 දෙන්නේ නැහැ නේ බුද්ධික. දෙන්නේ නැහැ. කලින් මේ app එකක් තියෙනවානේ N95 වලටත් Symbian වලට තියෙනවා. Symbian app එකක් තියෙනවා නේද? Yahoo mail app එක තියෙනවා. Yahoo mail app එක දාගත්තා නම් පාවිච්චියම් පහ හැබැයි normal mail account එක විදිහට configure කරන්න බෑ. ඔව්. අද mobile.yahoo.com/go හරි ඒ වගේ m.yahoo.com ඒ වගේ ගියාම මේ app එක තියෙනවා. එනවා app එක download කරන්න. link එකකුත් ඇති. චම්ලි අපි දාමු මේ post එක දානකොට. ඒක තමයි මම හිතන්නේ පහසුම ක්‍රමය මේ Yahoo mail වලට. ඔව් අපේ අකිල් මල්ලි chat එකේ ගහනවා මේ domains.live.com ගියාම තමයි කැමති email domain එක host කරන්න පුළුවන්ලු මේ එනං ඔන්න චතුරිනීට ඒකත් solution එකක් නේද? domains.live.com ඒක මම හිතන්නේ Microsoft ලගේ solution එකනේ. ඒක කලින්ග මේට දෙනවා US මම දන්නේ ලංකාවට දෙන්නේ. ඒක තමයි මමත් දැන් ටිකක් කාලයකට කලින් try කරලා බැලුවා ඒ දවස්වල නම් දුන්නේ නැහැ. දැන් කොහොමද දන්නේ? ඔව් ඒක නම් හරියටම දන්නේ නැහැ. ඊට පස්සේ
නිකොන් 5100 කැමරා භාවිත කර වීඩියෝ එම අවස්ථාවේ සජීවී ලෙස අන්තර්ජාලය විකාශ කරලා හැකිද? යූස්ට්‍රීම් භාවිත උත්සාහ කළත් අසාර්ථකයිලු. මෙහෙමයි ඉතින්. කැමරා එකෙන් යූස්ට්‍රීම් එකට යවන්න බෑනේ බුද්ධික. ඔව් ඒකේ කාලින් හැබැයි එයා මම හිතන්නේ කරන විදිය USB එකකින් මම හරියටම ඇත්තටම ඩිලන් දන්නේ නැහැ මේක USB ස්ට්‍රීමින් තියෙනවද කියලා. ඕකට කලින් මේ හම්බුණා මම ඒකත් අපි පෝස්ට් එක දානකොට දා මම හිතන විදියට නිකොන් නේ මොකද්ද NK රිමෝට් එකක් වක් කර කියලා ඇප් එකක් තිබුණා. ඒකේ ඒගොල්ලෝ ෆීචර් එකක් විදියට දාලා තියෙනවා මේ පුළුවන් කියලා. මොකද ඒ කියන්නේ කම්පියුටර් එකට ගන්න පුළුවන් කියලා මේ ලයිව් ෆීඩ් එක. ඒ ගොඩක් කරලා වර්චුවල් කැමරාවක් විදියට ඉන්ස්ටෝල් කරනවා. USB එක හරහා ගන්න. ඒක තමයි USB ස්ට්‍රීමින් කියන එක තියෙනවද කියලා. ඒ කියන්නේ ඒක enable කරන්න පුළුවන් නම් ඒක ගැහුවාම සමහර ලාට Ustream වල ඇප්ලිකේෂන් එක පොඩි ප්‍රශ්නයක් දෙනවා බුද්ධික. ඒගොල්ලන්ගේ අර සපෝට් කරන ඩිවයිස් අර ඉන්ටර්ෆේස් කනෙක්ට් මොකද Windows video මොකක් හරි කියලා නේද තියෙන්නේ මේ කැමරා ඉන්ටර්කනෙක්ට් එක. ඒ ක්‍රමයටම නැත්තම් බුද්ධික ඩිටෙක්ට් කරන්න නැහැ හරි මොකක් හරි ප්‍රශ්නයක් නම් තියෙන Ustream ඇප්ලිකේෂන් එකේ. ඒකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් අපි ලින්ක් එකක් දාමු නේද? ඒකම ගාලින් ඔය කවුද ප්‍රශ්න අහලා දෙවුනේ මේ ඩිලන් ඩිලන් නේ ඩිලන් අහලා දෙවුනා මේ ඔය N95 ඊමේල් ප්‍රශ්න අහනකොට අර අපි ගිය සතියේ නේ කලින් ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නේ මේ කොහොමද මේල් එකක් අහම SMS එකක් ගෙන්න ගන්න කියලා ඒක ගැනත් අහලා තිබුණා. හැබැයි ඩිලන් පොඩ්ඩක් අපේ මේ සයිට් එකේ පෝස්ට් එක බැලුවා නම් අපි මේ තව ලින්ක් දාලා තිබුණා අපෙන් මේ ප්‍රශ්න අහපු එක්කෙනාම සොලූෂන් එකක් තව හොයලා ඉල්ලලා මේ ඒ කියන්නේ යා ඒක ටෙස්ට් කරලා බලලා එවලා තිබුණා. ඒකත් අපි බැලුවා. ඒක ඇත්තටම වෙන්නේ මේ අර Google දැන් Docs වලයි ඕනි ඒ කියන්නේ Google platform එකේ run වෙන්න පුළුවන් scripts තියෙනවානේ. ඒ script එකකින් mail එකක් query කර කර ඉඳලා ඇත්තටම වෙන්නේ ඒ කියන්නේ අපි filter එකක් දානවා. ඒ කියන්නේ ඇත්තටම අපිට පුළුවන් Gmail වලින් doc වලට යවන්න හදන්න නේද පුතේ. ඒකේ තියුනේ Gmail ම filter එකක් දාලා ඒ filter එක query කරනවා අර script එකකින්. ඊට පස්සේ ඒකට ආවොත් අලුත් mail එකක් එයා ඒක Google calendar එකේ event එකක් විදිහට දානවා. දාලා SMS reminders on කරනවා. එතකොට මේ ඒ වෙලාවෙම SMS එකක් එනවා. අර හැබැයි අර ඉවෙන්ට් එකේ ටයිටල් එක විදිහට තමයි මේල් එකේ සබ්ජෙක්ට් එකයි සෙන්ඩර් ඒ දෙක දාන්නේ. මේ වගේ එකක් මම ඔකට අර තරහ වෙන්න එපා මෙහෙම කතා කරන්නේ. මම දැන් බුද්ධික ජාති ෆෝන් නැති නෝ ඇත්තනේ. ඔව් ඒ වගේ එකක් නම් තමයි ඔය ඔප්ෂන් එක වගේ ඕනේ නේද? මං ඒක දැලි සානි පොඩි ෆෝන් එකක් ගත්ත තීමේ පාවිච්චි කරනවා. ඊළඟ ප්‍රශ්නේ මගේ Acer N10 බාලසුබ්‍රමණිය මහන්සිය. හරි. මගේ Acer 5744 ඉසෙට් ලැප් එකේ ප්‍රශ්නයක් තියෙනවා. Windows update click කරනකොට error එකක් එනවා. මුකුත් කරන්න බෑ. පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ලේසින් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි Microsoft Exit එක run කරා නම් ඔව් කලින්ග මේ ඒකේ අර Microsoft ලාම දෙනවනේ tool එක. දැන් 7 volt එකම දෙනවනේ Microsoft Exit එක. ඔව් Exit එක. ඒක download කළා මොකෝ update වලට තියෙන එක download කරලා run කරා නම් හරියයි. චම්ලි ඒකටත් link එකක් ඇති. මේ අනිත් දවසේ කලින් අපි link ටික වෙනම document එක දාගා. මේ චම්ලියට තමයි doc එකකින් හොයලා දාන්න මේ. නෑ චම්ලි දැන් document එක ලියනකොට ඔව් ඒක හරි chat එකේ දාන්න උලඟුණා නම් කට්ටියට බලන්න දෙවන එහෙම. මේ ඒ වගේ දෙයක් කරමු මේ ඒක එකක් Epic Seat එක දාන එක නැත්නම් manually මේ step by step guide එකක් තියෙන Microsoft site එකේම මේ Windows update service එක stop කළා ඒක cache clear කළා ආයෙ start කළා ඒ වගේ කළා බලන්න කියලා ඒකත් හරියන්න පුළුවන්. chat එකේ ප්‍රශ්න ටිකක් එනවා. ඔව් මෙන්න අකිල්නටක් ගාලා අපි කියන කෙනෙක් විදිහට links දානවා නේද Google දක්ෂේ. දාලා තියෙන support.microsoft.com/fixit. ඒක තමයි. දැන් fixit එක ඇත්තටම ගොඩක් හොඳයි බුද්ධිය. මම ගොඩක් වෙලා පාවිච්චි කරලා සිරාවට වැඩ කරනවා. click දෙක තුනකින් වැඩ කරගන්න ඕන. uninstall හරියට උනේ නැත්තම් විශේෂයෙන් antivirus. uninstall උනේ නැත්තම් ටක් ගාලා ගිහිල්ලා run කරාම uninstall එකක් දවුල්ුනේ කියලා නේ yes කියලා ගාව අවුල් වෙච්ච එක අවල්ලා අයින් කරනවා. දැන් මං මට බැඩුම් ගහන්න ඕන කතාවක් කියන්න. මම හරියට ඔයගෙ ලිනක්ස් එක ලගින්න. ලිනක්ස් වලදී ලොකු ප්‍රශ්නයක් තමයි මේ ළඟදිත් එක්කෙනෙක් අහලා තිබ්බා ප්‍රශ්නයක් බුද්ධික.
එයා ඉන්නේ දුර පැත්තකලු. දුර පැත්තක ඉන්නකොට එයාට ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න ඕන බුද්ධික. ඇප්ලිකේෂන් එක සයිට් එකේ ලින්ක් එකක් දාලා එයාගේ එක ගෙදරන් ගියලු කැෆේ එකට ගිහලා ඩවුන්ලෝඩ් කළා. මම මේල් එක කෝපි එකක් ගන්න කිව්වේ. හැබැයි කරන් කරන් ගියාම තව මොකක්ද දෙයක් කිව්වා. ඊට පස්සේ එයා පවගදා ගිහලා ඒක ඩවුන්ලෝඩ් කරන් ආවා. ඒ දෙක දැම්මම තව එකක් ඉල්ලනවා. ලිනක්ස් වල ගොඩක්ම තියෙන ප්‍රශ්නේ ඕක තමයි හැමෝටම මේ වරදකට කියනවනේ මේක දැනගන්නයි කියන්නේ. ලිනක්ස් වල ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන්න පැකේජ් මැනේජර්ස් දීලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් ඔය Fedora Red Hat ගත්තොත් එහෙම යම් කියලා හරි අප් ටු ඩේට් කියලා හරි ටූල් එකක් තියෙනවා. නැත්නම් දැන් ඔය Ubuntu Kubuntu වගේ ගත්තොත් APT Get වගේ කියලා පැකේජ් මැනේජර්ස් තියෙනවා. ලිනක්ස් වල මම කලිනුත් කියලා තියෙනවා නේද බුද්ධි. එකක් ඉන්ස්ටෝල් කරන්න ගියාම ඒකට අවශ්‍ය ඩිපෙන්ඩෙන්සි තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් Apache run කරන්න නම් Apache එකත් එක්ක රන් වෙන්න ඕනේ. තවත් ඇප්ලිකේෂන් ලිස්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ඇප්ලිකේෂන් ඔක්කොම ඉන්ස්ටෝල් වෙන්න ඕනේ. අරගෙන ඉන්ස්ටෝල් ඉතින් ගොඩක් වෙලාවට අමාරුයි ඉන්ටර්නෙට් නැතුව ඉන්ස්ටෝල් කරන්න. හැබැයි සමහර වෙලාවට දැන් සමහර ඩිස්ට්‍රිබියුෂන් ඔය හන්තානේම දැන් උදේ මේ 3-4 පාරක් ලින්ක් අහලා තිබ්බේ. ඒගොල්ලෝ ඉතින් ඔය උදාහරණයක් ගත්තා ලිනක්ස් ඉන්ස්ටෝල් කරපුවා MP3 එකක් අප්ලේ කරන්න බෑනේ. ඉතින් ඒ වගේ වට ප්‍රොප්‍රයිටරි කෝඩෙක්ස් දාලා අර ඕපන් සෝස් විතරක් නෙමෙයි MP3 ප්ලේ කරන්න පුළුවන් VLC තව ප්ලේයර්ස් දාලා ඒවට අවශ්‍ය කෝඩෙක්ස් ඉන්ස්ටෝල් කරලා හදපුවා තියෙනවා. ඒක එතකොට ඔය මේ ගත්තොත් එහෙම උබුන්තු වල නම් ඉන්නේ නෑ ඇත්තටම. තව බුදු ලිනක්ස් මින්ට් ඒ වගේ වේ ඔය වගේ පැකේජස් ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා ඉන්නවා. සමහර ඒවා තියෙනවා ලොකු CDs කීපයක් එන. එතකොට ගොඩක් පැකේජස් CDs වල තියෙනවා. හැබැයි දි ලිනක්ස් පාවිච්චි කරන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගොඩක් වෙලාට තියෙන එක ගොඩක් වැදගත්. මොකද ඒ ඉන්ස්ටෝල් කරන්න ගොඩක් ඉඩ කඩ යන හිමි. හදට නවත්තන්න කලින් අපි ඇප් ටික රිවيو කරමුනේ. කලින්ක තව ප්‍රශ්නයක් තියෙනවා මේ ලකි අහන චැට් එකේ මේ අපි මේ ටෙක් කතා ලයිව් ඇහුවත් නෑ ඇහුවත් නේ බැලුවත් කියලා බැලුවත් ඩවුන්ලෝඩ් කරලා බැලුවත් මේ එකම ඩේටාද යන්නේ කියලා එක ප්‍රමාණයද කියලා. ඒක නම් වෙනස් වෙන්න පුළුවන් නේද? මොකද ලයිව් අහනකොට දැන් අපේ මේක අප්ස්ට්‍රීම් එක ගියේද කලින්ක 1 MB මේ යන වීඩියෝ ස්ට්‍රීම් එක 1 MB නෑ නෑ වීඩියෝ ස්ට්‍රීම් එක අපේ මේ ඇත්තම රෙකෝඩින් එක නෙමේ යූ ස්ට්‍රීම් එකට අනේ කියන්නේ 220ක් විතර. ඔව් හැබැයි YouTube එකෙන් ඕක බලනකොට ක්වොලිටි එක අඩුම එක 240 නේ. ඔව් අඩුම 240 360 480 තමයි අපි 480 රෙසලියුෂන් නැත්නම් අප්ලෝඩ් කරන්නේ. ඔව් ඒකත් එක්ක ඉතින් පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් ඩේටා මේ තමන් බලන එකත් එක්ක. ඉතින් මං හිතන්නේ මේ යූ ස්ට්‍රීම් එකෙන් දෙන එක තමයි අපිට අඩුවෙම බලන්න පුළුවන් එක. ඔව් මේ SNE කියනවා දැන් chat එකේ ආයි මට කියන අයියෝ ඉන්ස්ටෝල් කරන හැටි ලෙස යම් local install sh.rpm කියලා ගහන්න ඕනලු. ඔව් ඉතින් ඒක ගහන්න පුළුවන් resource distribution list එකේ තියෙන application එකක් දානවනම් අපි වෙන එකක් source එකක් ගෙනලා install කරන්න බෑනේ. මේකම නෑ ඉන්ටර්නෙට් තියෙන්නත් කලින් අද පරක් වෙච්චින්ද ඇප් රිවියු එකක් විතරක් කරමු නේද? ටික් ගාල එකක් කරමු. මම හොඳම ඇප් එක කියන්නේ. හැබුණා දින දෙවෙනි ප්‍රශ්නේ තමයි Android එකක් තියෙනවා නම් බැටරි බයින. Android එකක් තියෙනවා නේද දුක හැමෝම දරා ගන්න වෙනවා. ඒකට හේතුව තමයි ගොඩක් කරලා data වලට තමයි ගොඩක් බැටරි යන්නේ. හැබැයි අපිට රෑට data ඇත්තටම අවශ්‍යද? කෙල්ල message ගහන්න නැත්නම් WhatsApp වල ඇත්තටම අවශ්‍ය නැහැ. මට නම් අවශ්‍ය නැහැ මොකද මට බයයි රෑට කෙල්ල මැසේජ් ගහයි කියලා. ඒක නිසා මම රෑට ඕක කරනවා. මේල් සින්ක් වෙන්නේ මොන් නැත්තම් මේල් සින්ක් වෙන්න අවශ්‍ය නැහැ. අතන රෑට ෆෝන් එක අවශ්‍යත් නැහැ නේ බුද්ධික. සාමාන්‍යයෙන් නම් නේද? ඔව්. ඒකට ලේසි චූටි සිරා ඇප් එකක් තියෙනවා පවර් ෂෙඩියුල් කියලා. මෙන්න ඇප් එක. මට ඕන නම් මේකේ ෆෝන් එකේ රෑ 12ට ඩේටා ඔෆ් වෙන්න ඕන. මං ගියා ඇඩ් ඉවෙන්ට් දවසේ කවදද ඕන නම් සතියේ දවස් මේ දවස්වල කොයි වෙලාවටද මොකද්ද වෙන්න ඕන. මට ඔප්ෂන් නැතිනම් මට ඕන නම් ටෙලිෆෝන් ඔන් ඔෆ් කරන්න බෑ. ඒක ටෙලිෆෝන් සර්විස් එක විතරක් ඔන් ඔෆ් කරන්න පුළුවන්. Wi-Fi ගියවන් වෙලාවක ඔන් ඔෆ් කරන්න පුළුවන්. Bluetooth ඕන වෙලාවක ඔන් ඔෆ් කරන්න පුළුවන්. Data connection එක ඕන වෙලාවක ඔන් ඔෆ් කරන්න පුළුවන්. Ring වෙන profile එක. දැන් අපි හිතමු උදේ 8ට මම සාමාන්‍යයෙන් ඔෆිස් යන සමහරවල්ලාට meeting එකක් තියෙන හුටක්. ගාන ලොක්ක බලන මොකාගේද අපෝ ඕනේ මේ ring එන්නේ කියලා. ඒ වෙලාවට දාලා දෙනවා බල උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් vibrate mode එක දෙන. පහෙන් පස්සේ කෝච්චි යනට ඇහෙන්නේ නැහැ නේ. සද්ද මෙහෙන රින්ග් ප්‍රොෆයිල් එක වැටෙන එක. ඒකට කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. මේකෙන් ටග් ගාලා වෙන්න. තවත් චණ්ඩි ඉන්නවා නම් කියන්න පුළුවන් මගේ ෆෝන් එකේ ඉඳලා රිබූට් එක ගියා ඩවුලන්නේ නැහැ කියලා රූට් කරලා දිනනවා නම් මේක දාලා තිබ්බා නම් රෑ 12 රූට් එක ගිහලා ගානට උදේ වෙනකොට බබා වගේ ඔන්න එන තියෙනවා. නැත්තම් වැඩක් නැහැ 12ට ඔෆ් වෙලා ගියා නම් ඇති කියලා හිතනොත් ෂට් ඩවුන් වෙන දාන්නත් පුළුවන්. හැබැයි රීබූට් එක ෂට් ඩවුන් එක නම් ෆෝන් එක රූට් කරලා තියෙනවා නේ. ඉහිල කියපු අනිත් හැම එකටම මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. මේ ඔක්කොටම යන ගානගේ නිකං
ඒක ප්‍රෝෂණ යන්නද ප්‍රෝෂණ නේද? හැබැයි මෙයා පොඩි 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 කපටි වැඩක් කරලා දෙන චූට්ටක් විතර ඉවෙන්ට් අපිට දෙන්නේ බුද්ධික මෙයා සෙට් කරන්න උපරිම පහයි. පහයි කියන්නේ හතක් තියෙනවා. මගේ පහයි තමයි. හැබැයි යා කියනවා මේ කුණුකොඩ ඉන්ස්ටෝල් කරගත්තත් එනවා තව 50ක් දෙනවා කියලා. යාගේ පොඩි ලින්ක් එකක් තියෙනවා. ගිහාම තව මං කර ඇප් එකක් සිලෙක්ට් කරලා දෙනවා. ඇප් එක දැම්මම මේ ඒකටක් ගාලා මෙයා කරයි. හැබැයි පොඩි කතාවක් තියෙනවා. මේ දැන් කටි දඟින සක් මැක්ස. එනම් මට අටර ෆෝන් එක ඔෆ් වෙලා 9ට මේක ඔන් වෙන තිබ්බනම් මැක්ස් කියලා. ඔන් වෙන කතාව නේ. ෆෝන් එක ඩෙඩ් ඔෆ් එක නෙමෙයි. හැබැයි ෆෝන් සර්විස් එක ඔෆ් කරන්න බල. ඩේටා ඔෆ් කරලා ෆෝන් සර්විස් එක ඔෆ් කරලා ටික වැඩ කරන්නේ කියලා. ඒ වගේ වන්න ඇත්තටම බැටරිය යන්නේම නැහැ නේ බුද්ධික. කලින් අනිත් එක තමයි මේ ස්මාර්ට් ෆෝන් වල තියෙන ප්‍රශ්නයක් අර එලාම් තියලා ඔෆ් කරලා නිදා ගන්න බෑ. එහෙම එකක් තියෙනවා. ආ එලාම දින්නේ. ඔව්. මේ මොකද අපිට අනිත් අර බුද්ධික කියන්නේ ෆර්ම්වෙයා එකක් තියෙන එකක නම් බලවන්න එලාම් එක දාලා ඔෆ් කරාම ඒක ඔන් වෙලා වදිනවනේ එලාම් එක. ඔව් මට ඔව් එලාම් ගොම් මතක් වෙන බුද්ධිය මට මාර පොඩි කාලේ ඉස්කෝලේ යන කාරේ බාහිර චාටර් එකක් වුණා. මම ශිෂ්‍යත්ව පාස් වුණාම අඬලා අඬලා ඔව් ඇත්තට ශිෂ්‍යත්ව පාස් වුණේ වැරදිලාද කොහෙද මේ අඬලන්න අපේ අම්මලා ඒ දවස්වල අරන් දෙන බුද්ධික මේ සෝල පව ඔරලෝස තියෙන්නේ. මම අඬලා ගත්තේ ඕක. ඒකේ පොඩි සෝල පැනල්ලක් තියෙනවා කියන විදිහට බැටරි චාර්ජ් කරන කියලා දැන්නේ ඉස්කෝලේ ගිය වෙලේ ඉඳන් අවුව තියෙන දැන්ට අර කහරවගෙන ඉන්නවා මේ බැටරිය හෙලට සද්දයි කියලා. දැන් තාය දෙන්නේ මොන හරක් කඩද්ද කරේ ඕක ඔච්චර චාර්ජ් කරන්න කාර් බැටරියක්ද කියලා. ඔහුම අවුවට තියලා තියලා බුද්ධික ඒ කාලේ LCD බුද්ධික හෙනම ෆ්‍රැජයිල් නේ. ඒ කියන්නේ අවුව ගොඩක් වැඩිලා තිබ්බත් එමේ LCD එක නරක් වෙනවා. මගේ LCD තියෙන්නේ නරක් වුණා. මගේ දෙට මාට්‍රෝ බඩු බැනු ගහන්නේ යකෝ අරන් දිල සතියයි මූ මේක කඩා ගත්තනේ කියලා අර අවුවටම තියලා. අවුව දගෙන මේසේ වැටෙන වැටෙන දැන්ට ෆෝන් මේ ගිහින් තියලා LCD එක පේන්න. ඔව් පේන්න තෝරු ගියා. දැන් කර වැඩේ හැංගුවා. මේ ඔරලෝස ඒ කාලේ බොලයක් නැහැ ගොහැර විසිකල්ලා එන්න. ගෙදර හැංගුවා. අනේ අම්මේ මේ ඔරලෝසු නැති වෙනානේ ඉස්කෝලේ හොඳටම බැන උඹට අවුව තේරෙන්නේ නැහැ බලාගන්න කියලා අර කැඩුවට කියනට පොඩි අඩු. මොකද මං ඒ කාලේ ඉඳන් දකින දකින් එක ගලවන ගෙදර ටීවී එක ගලවන සෙට් එක ගලවන හැම එකම ගලලා කඩනවා. පොඩි කාලේ අපේ තාත්තා වෑන් රේඩියෝ එකක් තිබිලා කෑලි කෑලි වලට කැඩුවා. එනා රෙපියුටේෂන් එක බට ජාටර මූ අවු එච්චක් ගලවනවා කියලා දන්නවා. ඉතින් දැන් ඕක ගලවලා කඩාගත්ත කියලා දැනගත්තත් හොඳටම බැලුම් අහන්න එනවා ඉන්න. අනේ අම්ම පවුදේ පාන්දර 6. ඒ පුතේ පුතේ අන්න ලොකු වදිනවා. ඔය ගෙදර වෙයි නෝ මොකද කියලා වෙනාගත්තා. බඩු මහට්ටු. කොල්ල ගන්න. ඔන්න ගයි එලාම් වල ෆෝන් උනත් කල්ලා හංගනවනම් මතකදුව ෂට්ඩවුන් කරලා කරන්න. ගාලි කර මේ සෝල බව චාර්ජ් කරනවා කිව්වම මේ ප්‍රශ්නේ උත් අහලා දෙනවා. මේ අපේ මම එක මේ ලිස්ට් එකට දැම්මෙත් නෑ. මේ මොකද අර Android app වගේ එකක් තියෙනවානේ Wi-Fi එකෙන් බැටරි චාර්ජ් කරනවා සෝල බව චාර්ජ් වෙනවා කියලා app දෙකක් අපේ කවුරු හරි යාළුවෙක් ඉන්ස්ටෝල් කළා මේ දාලා තියුණා. ඒකෙන් චාර්ජ් උන්නේ නැහැ නේ බැටරි ඉක්මනට බහින්න ගත්තා එහෙම කියලා. ඒක ඇත්තටම එහෙම ඇප් හදන්න බෑ. නෑ ඒ ඇප් එකේ අත ඉයලා තියලා කියන ඇත්තටම මේ මොඩියෝ ඒක ඇත්තට මම සිංහලට හරවලා තරලව කියන්න ගොන්න වගේ කිසිම දෙයක් ඔයලා බලන්න නැතුව ඉන්ස්ටෝල් මේවා කියවලා බලන්න නැතුව ඉන්ස්ටෝල් කරන්න හැට හොඳ පාඩම මේක බොරු ඇප් එකක් කියලා ඇටි ලියලා තියෙනවා. ඒ වගේ දැක්කට මේ දාන්න යන්න එපා. වෙලාවට ඒක එහෙම එකක් එහෙම නැතුව තව පර්මිෂන් ඉල්ලලා ඩේටා දින එකක් වගේ දිනා නම් ඒත් එච්චර තමයි නේ. ඔව් මේ ගොඩක් වෙලාට මේ ඇප් ඉන්ස්ටෝල් කරනකොට අපි හැමදාම කියන Android වල අර ඇප් එක ඉන්ස්ටෝල් කරන්න ගියාම කියනවා ඇප් එකෙන් ඉල්ලන පර්මිෂන් නේද? වෝල් පේපර් එකක් ඉන්ස්ටෝල් කරන එකට SMS වලට ඇක්සස් ඉල්ලනවා නම් මොලේ පාවිච්චි කරලා ඉඳන් යවෝ. වෝල් පේපර්ට SMS මොකටද කියලා නේද? ඒ වගේ. ඉතින් ඒක නිසා ඒ වගේ පොඩ්ඩක් මේ හොයලා බලලා කතා කරන්න. දැන් අදට ඉතරයි නේද? ඔව් අද බෑ දෙකක් විතර කිට්ටු වෙන්නේ නැහැ. දෙයක් ගියා අන්න අපේට රික්වෙස්ට් එකක් දාලා තිබ්බා. කවුද? කවුරු හරි කියලා දෙවරනේ. නෑ 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 රික්වෙස්ට් එක දාලා තිබ්බේ අපේ බස් එකේ රින්ග ටෝන් එක දාපු මල්ලි. ඔහොමලයා. යාගේ දෙය පැය දෙකක්වත් කරනවා හොඳයි කියලා. පැය දෙකකින්වත් අතවට ගෙදර යන්න පුළුවන්ද කොල්ල මිනා? අපිට තියෙන ප්‍රශ්නේ බෑනේ. අපි පහක් විතර කරා. එහෙනම් හැමෝටම සුබ සතිය. සුබ රාත්‍රිය. හිත රිදුනා නම් සමා වෙන්න මේ දිනක් ගන්න. අපි ළම සතිය හම්බෙන්නේ අද තීන් සෞම්‍ය මම කටින් දාන්න. ඉන්ටි මම මෙවයින් ගෝබී අපි වියටික් කියලා නේද හැමෝටම. ඔව් චම්ලිටත් ස්තුතියි නේද අද ඇවිල්ලා ඉන්නවා මේ. ඔය නම් ටිකක් දිනපු කට්ටියගේ.